මැලේසියාව ඉපිද තැපැල් සේවකයෙකු ලෙස තම වෘත්ති ආරම්භු තිරුවෙන්කම් ප්‍රභාකරන් සහෝදර සහෝදරියන් සිව් දෙනුකුන් යුතු එම පවුලෙහි සිව්වන්නා වූයේ වේලුපිල්ලේ ප්‍රභාකරන් ලෙසයි. ඔහු 1954 නොවැම්බර් මාසයේ 26 වෙනි දින උපන්නේ වැල්වැටිතුරෙහිදී. තිරුවෙන්ත කාදම් වේලුපිල්ලේ යනු වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පියාය. ඔහු 1924 වර්ෂයේ ජනවාරි මාසයේදී සිංගප්පූරුවේ උපන්නායි. ප්‍රභාකරන්ගේ මව වල්ලිපුරම් පාර්වති ඇය ශ්‍රී ලංකාවේ උපන් කාන්තාවක්. 1947 වර්ෂයේදී විවාහපත් වූ ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණියා. ඊට පෙර සිංගප්පූරුවේ තැපැල් සේවාවට සම්බන්ධ වී ඔහු සේවය කරා. විවාහයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි ඔහු රජයේ ලිපිකරුවෙකු ලෙස සේවය ආරම්භීය. තමන්ට අවුරුදු 58 දී ඔහු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවේ මුලතෙව් කච්චේරියේ ඉඩම් නිලධාරියෙකු ලෙසයි. පියාට ලැබුණු රැකියා ස්ථාන මාරුවත් නිසා කුඩා ප්‍රභාකරන් ඇතුළු පවුලේ සමාජිකයෝ අවුරුදු දෙකක්ම පණ කළුපේ ජීවත් විය. එම නිසා දෙවන ශ්‍රේණිය දක්වායි පාසලකට ගොස් අකුරු කිරීමට ප්‍රභාකරන්ට සිදු විය. මූලික අධ්‍යාපනය හැදෑරීමට මොහු මඩකලපුවේ අලාඩි පාසලට ඇතුළත් වුණා. ඉන් වසර දෙකකට පසු ඔහුගේ පියා යාපනයට ස්ථාන මාරුවීමක් ලබා යාමට සිදු වූ බැවින් පසුව වැල්වැටිතුරේ චිත්තම්පරා විද්‍යාලයට ඇතුළත් වී 7 වෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබුවා. 8 වන වසරට ඉහළ දිවීම සමග ඔහු පාසල් යාම අතහැර දමා ඇත. ප්‍රභාකරන් උපන් ගමෙහි පිහිටි වැල්වැටිතුරේ මහාවිද්‍යාලය දහස් ගණන් දරු දැරියන්ගේ නුවණ පෑදූ පාසලක්. එහිදී අපොස සාපෙළ දක්වා අධ්‍යාපනය ලැබුවද ප්‍රභාකරන්ගේ සිත යමුවේ ත්‍රස්තවාදී ක්‍රියාවෙතයි. හුදකලාව සිටීමට නිතර උසුකු වූ කරාටි, ජූඩෝ ක්‍රීඩාවලට උනන්දුවෙන් සහභාගී විය. ඒ අතර විප්ලවවාදී චරිත පිළිබඳ ලියවුණු පොත්පත්ද මොහු කියෙව්වා. ආණ්ඩුවේ රැකියාවක් සොයා ලබා ගැනීමට හැකිවන අයුරින් දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට ප්‍රභාකරන්ගේ පියා කටයුතු කළා. ඔහු ගුරුවරයෙකු ගෙදරට ගෙන්වාගෙන ප්‍රභාකරන්ට අධ්‍යාපනය පවා ලබා දුන්නා. ගුරුවරයා දෙමළ ජාතිවාදියෙක්. දෙමළ ජනතාවගේ අනාගතය ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වෙන්වීම තුළින් යයි ඔහු ප්‍රභාකරන්ට කාවැද්දුවා. ආයුධ සන්නද්ධ අරගලයේ අවශ්‍යතාව ගැන මගේ සිත තුළට කාවැද්දුවෙත් ඒ පිළිබඳව විශ්වාසය තබන ලෙසට මා පෙළඹුවෙත් එම ගුරුවරයයි. ප්‍රභාකරන්ගේ දුරාවබෝධ මනසක ඇතුළාන්ත නැමැති පොත රචනා කළ එම්.ආර්. නාරායන් ස්වාමිගේම කෘතියේ ප්‍රභාකරන්ගේ ප්‍රකාශ සඳහන් වන්නේ එලෙසින්. කුප්‍රකට වඩු කෝඩේ ප්‍රකාශය දෙමළ නායකින් 40ක් 50කගේ සහභාගීත්වයෙන් දනම් සැත්තය මේ මාස 15 වෙනිදා ඉල්ලක්වා. දෙමළ ඊළාම් විමුක්ති කොට සංවිධානය LTTE ලෙස නිල වශයෙන් ඉන්පසුව බිහිවන්නේ දෙමළ එක්සත් නියුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය ලෙසින්. කොටි සංවිධානයේ සිසු නාමරයන්ට විවාහ වීමට නොදුන් වේලුපිල්ලේ ප්‍රභාකරන් 1984 ඔක්තෝබර් මාස 15 වෙනිදා විවාහ විය. තමිල්නාඩුවේ චෙන්නයි නුවර මුරුගන් කෝවිලේදී ඔහුගේ විවාහය සිදු කෙරුණා. ඔහුගේ භාර්යාව වූයේ වීකේ එරම්බුසා සින්නම්මා යුවළගේ රූමත් දීනිය වන මදිවදිනි. ප්‍රභාකරන්ගේ මදිවදිනි යුවළට දරුවන් 3 දෙනෙකි. පළමුවෙන් අදම් සසූපා අප්‍රේල් 18 වෙනිදා උපන් චාල්ස් ලූකස් ඇන්තනි. පවුලේ දෙවැනිය ද්වාරගා දීනිය. ඇය දනම් 86 ජූනි මාස 2 වෙනිදා උපන්නා. බාලසන්ඩන් කියන්නේ පවුලේ බාලයා. ඔහු දනම් 68 ජනවාරි මාස 10 වෙනිදා උපන්නයි. රටේ සෙසු දරුවන්ගේ අධ්‍යාපනයට අයිතියට බාධා කළ ප්‍රභාකරන් තම දරුවන් නිතමත් හොඳින් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරා. ඔහුගේ දරුවන් අධ්‍යාපනය හැදෑරුවේ ශ්‍රී ලංකා රජයේ පාසල් විෂය මාලාවයි. වැඩිමහල් දරුවන් දෙදෙනාට විදේශ උසස් අධ්‍යාපනයක් ලබා දීමටද ප්‍රභාකරන් සමත් විය. LTTE සංවිධානයේ උපත සිදුවන ආකාරය මම ඔබට කරුණු කිහිපයකින් පැහැදිලි කරන්නම්. පළමුවෙනි කරුණ තමයි 1970 වර්ෂයේදී ප්‍රභාකරන් තවත් තරුණ පිරිසක් සමග එක්ව යාපනයේ වැල්වැටිතුරේ නගරයේ නවතා තිබූ ලංගම් බසයකට ගිනි තබනවා. එවගේම 1975 ජූලි 27 වෙනිදා ප්‍රභාකරන් යාපනයේ නගරාධිපති දොරේ අප්පා ඝාතනය කරනවා. එවගේම 3 වෙනි කාරණය ලෙස 1975 මැයි 5 වෙනිදා දෙමළ ඊළාම් විමුක්ති කොට සංවිධානයේ බිහි වුණා. LTTE මුල්ම නායකයා වූ උමා මහේශ්වරන් සන්නද්ධංශ භාරව කටයුතු කළේ වේලුපිල්ලේ ප්‍රභාකරන්. 1978 වර්ෂයේදී යාපනයේ නගරාධිපති මරා දැමීම සහ ඒ වගකීම ප්‍රභාකරන් විසින් බාර ගැනීම. මේ බව LTTE පළමුවරට ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. එම නිවේදනය යතුරු ලියනය කර තිබුණේ එවකට පාර්ලිමේන්තු විපක්ෂ නායකත්වයේ හිබ වූ අමිරිත ලිංග මහතාගේ කාර්යාලය බව පසුව හෙළිවිය. ඊට පස්සේ 5 වෙනි කරුණ ලෙස 1979 වර්ෂයේදී උමා මහේශ්වරන් LTTE නායකත්වයෙන් ඉවත් වෙනවා. ඉන් පසුව වේලුපිල්ලේ ප්‍රභාකරන් LTTE නායකත්වයට පත් වුණා.
බැංකු කොල්ලකෑම් රාජ්‍ය දේපළ වලට අලබහාණි කිරීම ආදී ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී ගමනේ මුල විය. වැල් වැටිතුරේ සිය උපන් ගමේදී ලංගම බස් රථය ගිනි තබා අහු ජනප්‍රිය දෙමළ ජාතිවාදීක බවට පත් වුණා. ලංගම බස් ගිනි තැබුවද 1973 ජනවාරි 15 වෙනිදා යාපනයේ පැවති කළුපටි විරෝධතාවයට ඔහු සහභාගී විය ලංගම බස් රථයකින්මයි. සයිනට් කරල ගැන කතා කරන්න ගත්තු තීමේ කොටි සංවිධානයේ ප්‍රසිද්ධම කාරණය තමයි මේක. ප්‍රභාකරන් තම සමාජිකංගී ගෙලෙහි සයිනට් කරල කෙල්ලුවා. ඔහු ඒ සඳහා ආభాෂ ලැබුවේ සිව කුමාර නැමැත්තුගෙන්. ඔහු යාපනයේ ඇමතිවරයෙකු මෙන්ම නගරාධිපති ඝාතනයකටද ප්‍රභාකරන්ට සහාය වූවේ. යාපනයේ බැංකුවක් මංකොල්ල කෑමට ගත් උත්සාහයේදී පොලිසිය ඔහු ලුව වදින්නට විය. ගෙලෙහි බැඳ තිබූ සයිනට් කරල ගිල දැමීමෙන් ජීවිතයට සමුදී පොලිසියෙන් බේරීමට ඔහුට හැකියාව ලැබුණා. ප්‍රභාකරන් තම සංවිධානයේ මේ ආදර්ශයට ගත්තේ එම සිදුවීම පාදක කරගෙනයි. ඉන්දිය අත්තරංගුවට පත්වීම ගැන කතා කරනකොට ප්‍රභාකරන් ඉන්දියාවට පැනල ගිය 1981 ජූනි මාසයේ. ඔහු එහිදී 1982 මැයි 19 වෙනිදා උමා මහේශ්වරන් සමග සිටි පුද්ගලයෙකුට වෙඩි වැදීම මුල් කරගෙන තමිල්නාඩු පොලිසිය අත්තරංගුවට පත් වුණා. පසුව නිදහස් කෙරුණා. එහිදී අවිපූර්ණ ලැබීමටද ඔහුට හැකි විය. විවාහ වේදී ඉන්දියාවේ සිදු කෙරුණා. මම ඔබට කලින් පැවසුවා ඒ ගැන. එල්ඩීඩී සංවිධාන යුද හමුදාව වෙත දැවැන්ද ප්‍රහාරයක් පළමුවට එල්ල කළේ 1983 ජූලි මාස 23 වෙනිදාවක. මම ඔබට ඒ ගැන කලනුත් පැහැදිලි කරලා තියෙනවා වීඩියෝස් වලින්. යාපනය විශ්වවිද්‍යාල මාවතේ කින්නවේලි හංගියේදී ගසක සිට එල්ඩීඩී කාඩරයෙක් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් යුද හමුදා සොල්දාදුව 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය. ප්‍රභාකරන් කිට්ටු රංජන් නැතුළු පිරිස මෙම සංහාරයට සහභාගී වුණා. ඉන්පසු ඔහු මේ ස්ථානයේ තමන්ගේ අමරණීය ස්ථානයක් ලෙස සලකා සිහි වටන පළකයක් ඉදි කළහ. පසු කලක ඒ කඩා බිඳ දමා ඇති අයරු එම ස්ථානයේදී දැක ගන්නට පුළුවන්. එම සොල්දාදුවන් ඝාතන නිසා සුප්‍රකට කළු ජූලියද ඇති වුණා. ඉතින් මම ඔබට මුලිනුත් කිව්වා වේලුපිල්ලේ ප්‍රභාකරන් ගැන ලොකු විස්තරයක් මම ඉදිරිපත් කරන්නේ නැහැ. කෙටි විස්තරයක් ඔබට ඉදිරිපත් කරන්නයි කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේ අවසාන වෙත තමයි පැමිණ තියෙන්නේ. ඉතින් මේ කොටි සංවිධානයේ තහනමේ ඉතිහාසය ගැන කතා කරොත් 1983 මාර්තු මාසයේදී හදිසි නීති යටතේ කොටි සංවිධානයේ නීති විරෝධී සංවිධානයක් ලෙස තහනම් කෙරුණා. 1989 හදිසි නීති ඉවත් කිරීම සමගම කොටි තහනම නැවත ඉවත් කෙරුණා. 1998 ජනවාරි 25 වෙනිදා දළදා මාලිගාවට එල්ලූ කොටි ප්‍රහාරයෙන් පසු කොටි සංවිධානයේ යලිත් තහනම් වුණා. 2002 ජාපා ආණ්ඩුව බලයට පත් වූ පසු නෝර්වේ රජයේ මැදිහත් වීමෙන් ඇති වූ සටන් විරාම ගිවිසුම යටතේ කොටි සංවිධානයට පැන වූ තහනම නැවතත් ඉවත් කෙරුණා. මේක නිකන් තානම් කරනවා ආයිවත් කරනවා ටික මේක නිකන් අර සර්කල් එකක් වගේ තමයි ගිහිල්ලා තින්නේ. නමුත් ඊට පස්සේ 2009 ජනවාරි 7 වෙනිදා ස්ථිර ලෙසම කොටි සංවිධානයේ තහනම් විය. මෙසේ මුළු ලෝකයටම පිළිලයක් බවට පත් වූ ඔහු ශ්‍රී ලංකා හමුදාවන් විසින් ඝාතනය කරන්නේ 2009 වර්ෂයේදී. ඒ අනුව 2009 මැයි මාස 18 වෙනිදා ඒ ඓතිහාසික දිනේ එල්ටීටී ත්‍රස්තවාදී යුදමය වශයෙන් පරාජය කෙරුණේ යලි සාමකාමී යුගයක් මෙරට ජනතාවට උදා කර දෙමින්. ඉතින් මං හිතනවා ඔබට වේලුපිල්ලේ ප්‍රභාකරන් ගැන යම් කිසි අදහසක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ශ්‍රී ලාංකික සන්නද්ධ හමුදා සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය අතර යුද්ධය නිමා වී මේ වන විට වසර 13කට වඩා ගත වී අවසන්. 2009 මැයි මාසයේදී එල්ටීටී යුදමය වශයෙන් පරාජයට පත් වූ පසු අග්නිදිග ආසියාවේ දීර්ඝතම යුද්ධයේ නිමාවට පත් වූ බව ප්‍රකාශයට පත් විය. යුද්ධය පවතිද්දී විවිධ අවස්ථාවල දෙපාර්ශ්වය විසින් විටින් විට ලැබූ යුද ජයග්‍රහණ දැන් කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් මිනිසුන්ට අමතකව ගොසින්. ඉතින් මේදී ඔබට පැවසිය යුතුමයි. අතීතයේ කවදාවත් අමතක කරන්න එපා. මොකද ඒ අනාගතයට අනිවාර්යම අත්‍යවශ්‍ය කරුණක්. ඒ වගේම වර්තමානයට පවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අවධානයට ලක් කරනු ලබන්නේ අවුරුදු 15කට පමණ පෙර ලෝකේ පුරා අවධානයට පාත්‍ර වූ සිද්ධියක් පිළිබඳව 2007 නොවැම්බර් 2 වෙනිදා LTTE දේශපාලන කොමසාරයව දේශපාලන අංශයේ ප්‍රධානියා වූ සුප්පයියා පාරමු තමිල් සෙල්ලම් එහෙම නැත්නම් ඔව තමිල් චෙල්ලම් යනුවෙන්ද මේ නම උච්චාරණය කරනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් තවත් කොටි ක්‍රියාකාරයන් කිහිප දෙනෙකු සමග මෙම තමිල් සෙල්ලම් නැමැති පුද්ගලයා මරමුවට පත් වෙනවා. තමිල් සෙල්ලම් සෑහෙන දුරට LTTE දේශපාලන මුහුණුවර ප්‍රසිද්ධියේ විදහා පාමින් නිරන්තරයෙන් ජාතික සහ අන්තර්ජාතික නියෝජිතයන් හමුවේ සාකච්ඡා පැවැත්වීමත් පුවත්පත් ප්‍රකාශ නිකුත් කිරීමත් මාධ්‍ය සමග සාකච්ඡා ලබා දීමත් කරා. LTTE වෙනුවෙන් වගකීම් වූ පුද්ගලයන් සමග සාකච්ඡා පැවැත්වූයේත් ඔහු. LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සානිකු ජ්‍යෙෂ්ඨ යුද නායකයන් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ එලිපිට පෙනී නොසිටී තත්ත්වයක් තුළ මාධ්‍ය ප්‍රචාරය සඳහා ඒකාධිකාරී ක්‍රියාපිළිවෙල බොහෝ සෙයින් ඉටු කරනු ලැබුවේ තමිල් සෙල්ලම්.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් සිදු වූ තමිල් සෙල්ලුන්ගේ මරණය කළ මහත් කම්පනයක් ඇති කරා. එය පොදුවේ LTTEටත් විශේෂයෙන්ම ප්‍රභාකරන්ටත් එල්ල කළ මාරු පහරක් ලෙස සැලකුණා. එයින් LTTEත් එහි විදේශ හිතවාදීනුත් සිත්තවලට පත් වූ බව ඒ කාලයේ සඳහන් වූ කරුණා. ඔහුට අවසන් ගෞරව දක්වන බොහෝ උත්සව සංවිධානය කෙරුණා. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ බහුතර ජනයා එයින් සතුටටපත් විය. දිවයිනේ දකුණු පළාත්වල ජනයා මෙම ආරංචිය කණවැකීම සමග රජිඥා පුපුරව හැර ප්‍රීතිය පවා පළ කළා. ජනයා නිදාසින් ප්‍රීති ഘോഷ පැවැත්විය. ඒ එවකට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධානි රොෂාන් ගුණතිලක මහතාගේ අතිශය ආඩම්බරයට පාත්‍ර වූ මොහොතක් විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් අනුරාධපුරයේ සාලියපුර ගුවන් හමුදා කඳවුර LTTE කළුකොටි බලකායේ ප්‍රහාරයක ලකුයේ ඊට සති කිහිපයක් එකට පෙරයි. එනම් ඔක්තෝබර් මාස 22 වෙනිදා. එෙහිදී ගුවන් හමුදා නිලධාරීන් වගේම LTTE සමාජිකයන්ද මිය ගියා. විවිධ වර්ගයේ ගුවන් යාන 20ක් පමණ එෙහිදී විනාශයටපත් වූ බව වාර්තාවල සඳහන්. එය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට චිත්ත ධෛර්ය පහත වැටුණු අඳුරු දිනයක් විය. ඒත් ඉහළ ගණයේ LTTE නායකයෙකු ඉලක්ක කොට සාර්ථක ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සාලියපුර පරාජයෙන් ලැබූ අවමානය මකාගෙන ජනතාව ඉදිරියේ තම ප්‍රතිරූපේ නැවත සාදා ගන්නට ඔවුන්ට හැකි වුණා. මුලින්ම උදේ පාන්දර එල්ල කළ ප්‍රහාරයෙන් 47දී තමිල් සෙල්ලම් තවත් කුටි සටන්කාමින් පස් දිනක සමග එතනම මිය ගොස් තිබුණා. ඒ 2007 නොවැම්බර් 2 වෙනිදා සිකුරාදාවකයි ඊශ්‍රායලයේ නිපදවූ කෆීර් සහ රුසියාවේ නිපදවූ මික් 27 බෝම ප්‍රහාරක ජෙට් යාන දෙක පාන්දර එළිය වැටෙද්දී 5:55ට 6ට පමණ ගුවන් මගින් පළමු බෝම්බ හෙලීම සිදු කරනු ලැබුවා. ඉලක්කගත ප්‍රදේශය ඌයේ වන්නි ප්‍රදේශයේ කිල්නොච්චි නගරයට කිලෝමීටර් 3ක් පමණ ඈතින් පිහිටි තිරුවයියාරු නම් අර්ධ නාගරික ප්‍රදේශයයි. ඒ කාලයේදී ප්‍රදේශ බොහෝ දුරට කොටින්ගේ පාලෙන් අතු වී තිබුණා. තිරුවයියාර බෝම ප්‍රහාරයේදී තමිල් සෙල්ලම් සමග මිය ගිය අනෙක් අය නම් මුතු කුමාරු සවුන්දර් ක්‍රිෂ්ණන් හේවත්, ලුතිනල් කර්නල් අනුපමානී, ධර්මරාජා විජේ කුමාර් හේවත් මේජර් මිතුන්දන්, කරුණානිධි වසන්ත කුමාර් හේවත් කැප්ටන් කලෙයියා රාසන්, පංචච්චාරම් සජීවන් නෙවර් ලෙෆ්ටිනන්ට් ආර්චිචල්, මුතු කුමාර කුරුක්කල් ශ්‍රීගායි නාද සර්මා හේවත් ලෙෆ්ටිනන්ට් මාවේ කුමාරන් සිවලිංගම් යන පස් දෙනා. සමහර වචන ශබ්ද වෙනකොට ගොඩක් වෙලාවට වැරදි වෙන්න පුළුවන්. මොකද මේ වචන මටත් ගොඩක් අමාරුයි පවසන්න. මොකද මේවා තැමිල් වචන. මේවා සමහර වචන ශබ්ද කරන්න ගොඩක්ම අපහසුයි. මම ඒකට ඔබෙන් සමාව ඉල්ලනවා. ඉතින් අපි නැවත කතාවට යමු. ඉතින් ඒ වගේම ආතාවන් හේවත් මේජර් සෙල්ලම් එම ප්‍රහාරය නිසා මිය ගොස් තිබුණා. 1994 සිට LTTE සංවිධානයේ දේශපාලන අංශ ප්‍රධානියා ධූරේ කටයුතු කළ තමිල් සෙල්ලම් අමතර අර්ධ මිලිටරි සේවාවට බැඳුනේ 2007 වර්ෂයේදී. ඔහු පුනරින් ප්‍රදේශය හුරුපුරුදු අයෙක් බැවින් එම ප්‍රදේශයේ ආරක්ෂා භාරව ඔහු පත් කරනු ලැබුවා. 2007 ඔක්තෝබර් මාස 29 වෙනිදා සිට නොවැම්බර් 1 වෙනිදා වනතුරු තමිල් සෙල්ලම් සිටියේ පුනරින් ප්‍රදේශයේ. ඔහු කිල්නොච්චි නගරයට ආපසු ආවේ නොවැම්බර් 1 වෙනිදා සවස් වරුවේ. එම දිනවල LTTE ප්‍රධාන දේශපාලන මූලස්ථානීය සාමලේකම් කාර්යාලය සහ ක්‍රමෝපාය සංවිධාන ඒකකය ස්ථානගත කොට තිබුණේ කිල්නොච්චි ප්‍රදේශයේ. එවකට LTTE සංවිධානයේ පාලනය නතුව තිබූ ප්‍රදේශවල නිල නොලත් ප්‍රධාන නගරයේ ඌයේ කිල්නොච්චි නගරයයි. තමිල් සෙල්ලම් අවසාන වශයෙන් කළ නිල රාජකාරී ඉටුකලේ සංනිවේදන ඒකකයේ විවිධ ශ්‍රී ලාංකීය සහ විදේශීය පුද්ගලයන් සහ උසමග සම්බන්ධ වූයේ එහිදී. ඇතම් හිතවාදීන් එළුමස් කරිය ඇතුළු විශේෂයෙන් පිසූ ආහාර දෙහි ගෙනාවා. කොටි දේශපාලනංශ ප්‍රධානියා සහ අනෙක් අය දා රෑ දොගඩ හරිය වනතුරුත් ආහාර බෙදා හදාගෙන කමින් සාකච්ඡාවක නිරත වී තිබුණා. ඉන්පසුව රාත්‍රී 2:30ට පමණ කොටි තිරුවයියාරුයි ආරක්ෂක බංකරවලට ගොස් තිබුණා. පැවති ආරක්ෂක තත්ත්වයේ හේතු කොටගෙන වැදගත් කොටි නායකයෝ තමන්ගේ ගෙවල් වලින් ඉවත්ව හොඳින් කොටු කර ආරක්ෂා කරනු ලැබූ බංකරවල රාත්‍රී නිදන්නට පුරුදු වෙලා සිටියා. එකම ස්ථානයක පිටපිට රාත්‍රී 2ක් ඔවුන් නොනිදන්නටද වග බලා ගත්තා. මෙකී එල් හැඩ ඇති බංකරය පරිසරයට අනුරූපී වන ආකාරයෙන් වර්ණ ගන්වාද තිබුණා. එයි ඉහළ සහ පහළ යනුවෙන් කොටස් දෙකක් විය. තමිල් සෙල්ලම් පහත කොටස නිදන්නට ගිය අතර අනෙක් අය නිදාගත්තේ ඉහළ කොටසේ. පාන්දර 4:30ට පමණ IAI ස්කවුට් වර්ගයේ මිනිසුන් රහිත ඔත්තු බලන ගුවන් යානයක් කිල්නොච්චි උඩුගුවනේ සැරිසරා තිබේ. ඉන්පසු උදා එළිය වැටෙත්ම ජෙට් යානා දෙකක් පමණ ඒවායින් මාරාන්තික බෝම්බ හෙළුණු ලැබුවා. ඉන්පසු තවත් ගුවන් යානා 3ක් විසින් මිග් යානා දෙකක් සහ කෆීර් යානයක් පෙරවරු 6:20-6:30 අතර දකුණු කිල්නොච්චි ප්‍රදේශයේ 155 වෙනි සතුවම් කණුව සහ සාන්ත අන්තෝනි පල්ලි අසල ප්‍රදේශ බෝම්බ 9ක් හෙළුණු ලැබුවා. පළමු ගුවන් මෙහෙම නිවැරදි ඉලක්කයටම බෝම්බ හෙලා තිබුණි. ඒවා වැටුනේ බංකරයට ඇතුළු වන ස්ථානයටමයි.
මහාපිපුරුම කිමුළු ගොඩනැගිල්ලම කඩා වැටි සුණු විසුණු වී ගොස් තිබුණා. කලින් කී පරිදි තමිල් සෙල්ලම් ඇතුළු කොටි 6 දෙනෙක් නිින්දේදීම මරු වෙනඳ ගත්තා. හත්වැන්නා ලැබූ තුවාල නිසා දින කීපයකට පසුව මැරුණා. එම ස්ථානයේ මුලින්ම පැමිණි කොටි නායකයන් අතර එවකට කොටි රාසතු සේවා ප්‍රදානී පොට්ටු අම්මාන්ස එල්ඩීටී සංවිධානයේ ක්‍රීඩාංශ ප්‍රදානී පාපාද විය. සිදු වී තිබූ විනාශය සහ දරුණු වූවක් බැවින් කැණීම් කටයුතු වලට සහයට එතනට බුල්ඩෝසරයක් ගෙනෙන ලදී. ඉන්පසු මිනිස් අත්වලින් එතන පාදා මලමිනි ගොඩගත්තා. බොහෝ එල්ඩීටී බංකර් දිකර තිබුණේ ගුවන් ප්‍රහාර වලට ඔරොත්තු දෙන ආකාරයටයි. යෝධ බෝම්බයකින් තමිල් සෙල්ලොන්ගේ බංකරේ කුඩුපට්ටම් වීම එල්ඩීටී සංවිධානයේට අදාගත නොහැකි කරුණක් විය. සාම පරිවියා වූ තමිල් සෙල්ලම් යෝධ බෝම්බයක් කියලා මරා දමමින් මහින්ද රාජපක්ෂ රජයේ සාම ක්‍රියාදාමය බැහැර කොට ඇති බවට එල්ටීටී රජයට චෝදනා එල්ල කරා. සිංහල ජාතිය විවෘත හදවතින් සාම පණිවිඩය දෙනු වෙනුවට යෝධ බෝම්බ හෙළන යුද ගිජු ලීනියන් එවා ඇත. එයින් සාම පරිවියා කුරුළු ලෙස ඝාතනය වී තිබේ. මෙම වැකි උපුටා ගන්නා ලද්දේ තමිල් සෙල්ලම්ගේ මරණයෙන් පසු වේළුපිල්ලේ ප්‍රභාකරන් නිකුත් කළ ප්‍රකාශයෙන්. එල්ටීටී නායකයාගේ ප්‍රකාශ අසාමාන්‍ය ලෙස හැඟුම් බර වූ අතර ඒ තුළ කුපිත වූ සොරයක්ද ගැබ්වී තිබුණා. ප්‍රභාකර යෝධ බෝම්බ හැඳින්වීම සඳහා යොදාගත්තේ රාර් චතක් කුණ්ඩු යන දෙමළ වචනයයි. එල්ටීටී සංවිධානය ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව එය මාක් 84 හෝ එම්කේ 84 යනුවෙන් හඳුන්වන ඇමරිකානෝ සාමාන්‍ය යුද කටයුතු වලට භාවිත කරන වර්ගයේ එකක්. මාක් 80 ආයුධ පෙළ විශාරතම බෝම්බ හඳුන්වන්නේ හැමර් නම් නාමයෙන්. එසේ ඉංග්‍රීසි මිටිය නැතහොත් මිටියෙන් තලා දැමීම යන අර්ථයෙන් එය හඳුන්වන්නේ ඉහත අසාමාන්‍ය බලයේ හේතුවෙන්. සාමාන්‍ය මාක් 84 බෝම්බ එක බර රාත්තල් 2000ක්, ඒ කියන්නේ කිලෝග්‍රෑම් 908ක් පමණ වේ. එහෙත් ඒ සැබෑ බර විලායකය වරලස හැඩහුරුකම අනුව රාත්තල් 1972ක්, කිලෝග්‍රෑම් 896 සිට රාත්තල් 2083ක්, ඒ කියන්නේ කිලෝග්‍රෑම් 947 දක්වා වෙනස් වන්නට පුළුවන්. මනාව හැඩගන්වන ලද වානේ බහාලුමක් තුළ යෙදූ ට්‍රයිටෝනල් නම් අධිබැලති පුපුන් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 429කින් මෙම බෝම්බේ සමන්විතයි. මාක් 84 බෝම්බයේ හෙළූ තැන අඩි 50, පළල අඩි 36ක් ගැඹුරු ආවාටයක් සෑරීමට තරම් බලවත්. එයට අඟල් 15 ඝනකම ලෝහයක්ද අඩි 11 ඝනකම කොන්ක්‍රීට් තට්ටුවක්ද විනිවිද යා හැකියි. එසේම එය වැටෙන ප්‍රදේශය යාර 400 කාර්ය සහිත ප්‍රදේශයක්, එයින් කුඩුපට්ටම් කර දැමී හැකි බලයක් ඊට ඇති අතර බෝම්බේ හෙළන උස අණුවද එහි බලයේද වෙනස් වේ. සාමාන්‍ය යුද කටයුතු වලට භාවිත එවැනි බෝම්බයක් සාමාන්‍යයෙන් අඩි 10ක් අඟල් 9ක් දිගින්ද අඟල් 18ක පරිදිින්ද යුක්තයි. තමිල් සෙල්ලම් සිට බංකරයට වැටී ඇත්තේ එක බෝම්බයක් පමණයි. තමිල් සෙල්ලම්ගේ මරණයෙන් පසුව නායකව ප්‍රභාකරන් ඔහුට එල්ටීටී සංවිධානයේ බ්‍රිගේඩිය තන්ත්‍රයට උසස් කරා. බ්‍රිගේඩිය තන්ත්‍රයට පත් වූ පළමු කොටියා වන්නේ තමිල් සෙල්ලම්. ඔහු උපත ලැබේ 1967 අගෝස්තු 29 වෙනිදා මඩ්ඩුවිල් ප්‍රදේශයේදී. එය යාපනයේ දිස්ත්‍රික්කයේ තෙන් මාරච්චි කොටසේ සරුසාර කුෂි කාර්මික ගම්මානයක්. ඔහු දරුවන් 6 දෙනෙකුගෙන් යුත පවුලක පස්වැන්නා. එම පවුලේ පිරිමි දරුවන් 5 දෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකි. පිරිමි ළමයින්ගෙන් බාලයා තමිල් සෙල්ලම්. ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ඔඩ්ඩුවිල් මහාවිද්‍යාලයෙන් හිදී. ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ චාවකච්චේරියේ හින්දු විද්‍යාලයෙන්. තමිල් සෙල්ලම් එල්ටීටීයට බැඳුනේ 1983 ජූලි ප්‍රචණ්ඩ ක්‍රියාවලියෙන් අනතුරුවයි. එවකට ඔහුගේ වයස අවුරුදු 16කි. ඔහුගේ වැඩිමහල්ම සහෝදරයා වූ බාල සුබ්‍රමානියම් හෙවත් මූර්තියට පෙර එල්ටීටීයට බැඳුණු අයෙක්. ඒ වන විට අන්තර්ජාතික ප්‍රමිතියට අනුව තමිල් සෙල්ලම් යනු ළමා සොල්දාදුවෙක්. ඔහුගේ පෞලිස් සමාජිකයන් පවසන ආකාරයට නම් ඔහු 1984 ජූනි 13 වෙනිදා ආයුධ පුහුණුව ලැබීම පිණිස ඉන්දියාවට පිටත්ව ගොස් තිබෙනවා. තමිල් සෙල්ලම් 4 වෙනි කාණ්ඩයේ සමාජිකයෙකු ලෙස බැඳී තමිල්නාඩුවේ දින්දිගුල් ප්‍රදේශයට සමීප තිරු මාලයි කඳවුරේ යුද පුහුණුව ලබා තිබේ. ඉතින් ඔහුගේ ගරිල්ලා නාමය වූයේ එහිදී දිනේෂ්. තමිල් සෙල්ලම් බොහෝ කලක පටන් බොහෝ දෙනා දැන සිටියේ දිනේෂන නාමයෙන්. පසු කලෙක එල්ටීටී දෙමළ නම් සංස්කෘතකරණී ඉවත් කරා. දිනේෂ් අනු සංස්කෘතකරණී වූ නමක්. ඒත් ඔහුගේ ශුද්ධ දෙමළ නම තමිල් සෙල්ලම් විය. ඉතින් ඒ අනුව ඔහුගේ දෙමාපියන් තිබූ නම නැවතත් ඔහුට හිමි වුණා. පුහුණුව ලැබීමෙන් අනතුරුව තමිල් සෙල්ලම් ඉන්දියාවේ ආරක්ෂක අංශයට පත් කෙරුණා. ඔහුට පැවරුණු එක් ප්‍රධාන කාර්යයක් වූයේ නායකයාගේ බිරිඳ, ඒ කියන්නේ ප්‍රභාකරන්ගේ බිරිඳ මදිවදිනි ප්‍රභාකරන්ගේ ආරක්ෂා භාරව කටයුතු කිරීමයි. ඇය දැඩි හින්දු භක්තික කාන්තාවක් වූ අතර තමිල් සෙල්ලම් ඇව කෝවිල් කිහිපයකටම එක් කරගෙන ගොස් තිබුණා. කුඩා කොළුවා දැඩි අවධානයෙන් යුතුව තමන්ට පැවරුණු කාර්යභාරය බාර දුර වෙටු කළ නිසා ඇගේ ප්‍රසාදය ඔහුට හිමි විය. මේ හේතු නිසා ප්‍රභාකරන් දොට බෙහෙවින් ආදරය කරා. තමිල් සෙල්ලම් ඉක්මනින්ම විශ්වාසදායි ලෙෆ්ටිනන් වරයෙකු බවට පත් විය. 1987 ජනවාරි 5 වෙනිදා ප්‍රභාකරන් ඉන්දියාවේ සිට යාපනයට රහසිගතව පැමිණියා. ඔහු සමග විශ්වාසදායි ශරීර ආරක්ෂකයෝ තිදෙනෙක්ද පැමිණියහ. එම තිදෙනා නම් ඉම්රාන් පාණ්ඩියන් සහ දිනේෂ්, ඉගෙන තමිල් සෙල්ලම්. නැවත යාපනයට පැමිණි පසු තමිල් සෙල්ලම් තෙන් මාරාච්චි කොටසට අනුයුක්ත කරනු ලැබුවා. ඔහු ඉක්මනින්ම එම කොට්ටාසේ අණදෙන්නා බවට 1987 ඔක්තෝබරයේ පත් විය. 1991 වර්ෂයේදී ඔහු හමුදා අනදෙන නිලධාරියක් ලෙසත්, පසු යාපනයේ දිස්ත්‍රික්කයේ විශේෂ හමුදා අනදෙන නිලධාරියක් ලෙසත් පත්විය.
තමිල් සෙල්ලම්ගේ කඩිනම් ඉහළ නැගීම නිසා බොහෝ සටන්කාමින් උරණ විය. ප්‍රභාකරන් ඔහුට විශේෂ සැලකිල්ලක් දක්වන බව ඔවුන් සිතුවා. ඔහුගේ සමකාලීනයන් බොහෝ දෙනා පැවසුවේ ඔහු ප්‍රභාකරන් හට කේලම් කියන්නට පුරුදු වී ඇති බවයි. සරදමට ඔහුට ඔවුන් තමන් ලදේ කේලම් යන අර්ථය දෙන තගාඩු යන ද්‍රවිඩ නාමයයි. LTTE මතේ නිවැරදිව ප්‍රකාශ කරනුයේ තමිල් සෙල්ලම් නොව ජෝත් යන්න එකල දෙමළ සමාජයේ එකිනෙකා අතර තිබූ සුප්‍රසිද්ධ විහිළුවක්. ඉංග්‍රීසියෙන් පැහැදිලිව කතා කළ නොහැකිවද තමිල් සෙල්ලම්ටම භාෂාව හොඳින්ම වැටහුණා. තමිල් සෙල්ලම් ජෝත්ව භාවිත කරන්නේ තමන්ට ඕනෑ දේ පැහැදිලිව කියා ගන්නට විනා ඇසෙන දේ දෙමළ බසට පරිවර්තනය කර නොගන්නට බව රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පවා වැටී ගිය කරුණක්. තමිල් සෙල්ලම් ප්‍රසිද්ධියට බොහෝ සෙයින් ආසා කළ බව මාධ්‍ය කවවල අය දැන සිටියා. එසේම චාරූපවලට පෙනී සිටිනද හේතම මහත් අභිරුචියක් දැක්විය. අතේ සැරේටියක් ඇතිව මූවේ පුළුල් සිනාවක් ලාගත් මිනිසාගේ පින්තූර කොටි ඡායරු පතර නිතර නිතර පළවිය. දෙමළ බස චතුර ලෙස කතා කළ ඔහුට වචන හිඟ වූයේ නැත. ඔහුගේ මූවෙන් වතුර ගලන්නාසේ නිමක් නැතිව වචන ගලා ගියද ඒ වායේ වැඩි අර්ථවත් බවක් තිබුණේ නැහැ. ඔහුගේ දෙමළ සම්මුඛ සාකච්ඡා ඇතම් LTT හිතවාදී පිරිස රසවින්දා. කෙසේ වුවද ඇතම් අය කීවේ ඔහු යාන්ත්‍රිකව ගිරවෙකුසේ දොඩන බවයි. ඒ අය ඔහුට කීවේ කිලිසිලායි හෙවත් ගිරවා කියා. බොහෝ ද්‍රවිඩ අය ඔහු සුනාපාන යනුවෙන්ද හැඳින්වුවා. එය ප්‍රකෘති දෙමළ බසින් බිදී ආ වචනයක්. උපැස්සියුල දාගෙන සිටි තමිල් සෙල්ලම් නිතර නිතර සිනාමුසු මුහුණින් කුළුබගව ඉන්නාසයක් පෙන්නුම් කරා. එය ඔහුගේ කපටි ලක්ෂණයක්. ඔහු LTTE සිනාසෙන මූණ බවට පත්විය. ඔහුගේ අන්තර්පුද්ගල සම්බන්ධතා හොඳින්ම සිදු වුණා. මෙසේ මුළුදු මොළොක් මූණ පෙන්නාගෙන සිටි දේශපාලන අංශ ප්‍රධානියා කිසිලෙසකින්වත් මුදු පුද්ගලයෙකු වූයේ නැත. ඉතින් මොහුව අභිභවා යන්නට පිරිසක් සිටියා. ඔවුන් විහිං අසාර්ථක විය. තමිල් සෙල්ලම් ප්‍රභාකරන්ගේ චින්තනයේ නිවැරදිව ප්‍රතිරූපණය කරා. පිටින් සිනාසෙමින් සිටියද ඔහුව ලේසින් එකඟ කරවාගත හැකි අයකු නොවූ වගවරෙක රාජ්‍යාන්ත්‍රිකෝ තීරුම්ගත් කරුණා. නිතර හිස දෙවසර වනමින් සිනාසෙන ඔහුව මාධ්‍ය හඳුන්වා දුන්නේ සිනාසෙන නාගයා කියයි. ඉගෙන සිනාසෙන සර්පයා. මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන LTTE චෝදනා එල්ල වුණු විට ඔහු පුළුල් සිනා පෙන්නා ඒව ප්‍රතික්ෂේප කරා. බොහෝ බටීර මාධ්‍යවේදී උසහ රාජ්‍යාන්ත්‍රිකයෝ ඔහුගේ නිතර පැවති පුළුල් සිනාව කුහක කමට දෙනු ලැබූ පේටන්ට් බලපත්‍රයක් ලෙස තීරුම්ගත් කරුණක්. ඉතින් තමිල් සෙල්ලම් 2002-2005 කාලයේ සටන් විරාමයේදී දේශපාලන අංශ ප්‍රධානීකු ලෙස නිසි පරිදි කටයුතු නොකළ තමන්ගේ පවුනට වඩා තනතුරක් ලැබූ අය. LTTE ඕනෑපාකම් වලට යුරෝප ජාතීන් එකඟ කරවා ගන්නට ඔහු උත්සාහ කළද යුරෝප සංගමය ඉන් ඉදිරි කටයුතු වලදී LTTE තහනම් කරා. ජිනීවා සාකච්ඡා අසාර්ථක වූයේ තමිල් සෙල්ලම් ප්‍රදර්ශනය කළ අතිශයෝක්තිය යුතු පුහු අටෝපාය නිසා. තමා සාකච්ඡා මේසිට හිඳගත්තේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු සමඟ පමණක් යන මතේ දැඩිව එළබගෙන සිටීමෙන් ඒ බව පසක් විය.
2002-2004 රනිල් වික්‍රමසිංහ රජය සමග සාකච්ඡා වට 6ක් පවත්වන විට ඒවා හරවසා පළදායි වේ යයි තමිල් සෙල්ලම් ප්‍රකාශ කරා. එහෙත් LTTE සාකච්ඡා වලින් ඉවත් වූ පසු මා කී දේ එකහෙලා වෙනස් කළ තමිල් සෙල්ලම් සියලු සාකච්ඡා වැඩදායි නොවන අර්ථ විරහිත ඒවා බව කීවා. තමිල් සෙල්ලම් ප්‍රභාකරන්ගේ ප්‍රශ්න කළ නොහැකි අතවසව සිටියේය. දැඩි පක්ෂපාති බවකින් සිටි ඔහු විශ්වාසවන්තම සහායකයා විය. තමිල් සෙල්ලම් සාර්ථකත්වයට ගිය ගමනේ ගමන් බලපත් වූයේ ප්‍රභාකරන් සමග තිබුණු ඔහුගේ දැඩි සම්බන්ධතාවයයි. තමිල් සෙල්ලම් විවාහ වූ අය. එවැගේම ඔහුට දුවෙකු සහ පුතෙක් සිටිනවා. තමිල් සෙල්ලම් සහ සසිරේකා අතර විවාහය LTTE නායක ප්‍රභාකරන් විසින් හඳුන්වා දුන් අලුත් වැඩපිළිවෙලක්. LTTE සංවිධානයේ කාන්තා සමාජිකයන්ව ඔවුන්ට ගැළපෙන පිරිමි සමාජිකයන් සහ ජෝඩු කොට විවාහ කිරීම මෙම වැඩපිළිවෙලයි. යෝජනා මත විවාහ වීම දෙමළ සමාජයට සුපුරුදු අංගයක් නිසා මෙම වැඩපිළිවෙල මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වෙනු පෙනුණා. තමිල් සෙල්ලම්ට මනාලිය තෝරා දුන්නේ ප්‍රභාකරන්. සසිරේකාගේ පවුලේ උදවිය යාපනයේ චුලිපුරම් ප්‍රදේශයෙන් පැවතෙන බම්බලපිටියේ බොහෝ ව්‍යාපාර හිමිව තිබූ අය විය. 83 ජූලි කෝලාහල වලින් පසු ඒවා විකුණා දමන ලද්දේය. ඇගේ ප්‍රිය විශ්‍රාමික රජයේ නිලධාරියෙක් ප්‍රභාකරන් සහෝගේ බිරිඳ මදිවදිනි තමිල් සෙල්ලම්ගේ දෙමාපියන් ලෙස පෙනී සිටි අතර LTTE දේශපාලන උපදේශක ඇන්ටන් බාලසිංගම් සහ ඔහුගේ බිරිඳ ඇඩෙල් මනාලියගේ දෙමාපියන් ලෙස පෙනී සිටියා. ප්‍රාග්මන කුලේ වතාවත් විවාහ මංගල්‍යයේදී සිදු කරුණා. පියා මිය යන විට තමිල් සෙල්ලම්ගේ දරුවන් වන අලි මගල්ස ඔලිවේන්දන් වයස අවුරුදු 8 සහ 4 පසු විය. සසිරේකා ඉන්පසු LTTE පාලනය පැවති භූමියේ ජීවත් විය. 2009 මැයි මාසයේදී මුළුතුහිදී යුදමේ පරාජයෙන් පසු සසිරේකා සැගේ දරුවෝ හමුදාවට යටත් වන ලදුව. වවුනියා දිස්ත්‍රික්කයේ LTTE නායක පවුල්වල අය රඳවාගත් විශේෂ කඳුරක නතර කර තිබුණා. LTTE නැගෙනහිර පළාතේ හිටපු නායක විනයගමූර්ති මුරලිදරන් හෙවත් කර්නල් කරුණාගේ උත්සාහයෙන් නිසාම පවුලේ අයට සුකලික පනාගොඩ හමුදා කඳවුරේ තාවකාලික හමුදා නිවාසවලට එන්නට ඉඩ ලැබී තිබුණා. 2011 මැයි මාසයේදී එම පවුල ආරක්ෂිත රැඳවීමෙන් නිදහස් කරන ලදුව ඇතම් කොන්දේසි යටතේ විශේෂ ප්‍රදේශයක ජීවත් වන්නට ඔවුන්ට අවසර ලැබුණා. සසිරේකා දෙහිවල ප්‍රදේශයේ තම දෙමාපියන් සමග රැඳෙන විකල්පය තෝරා ගත්තා. ඇගේ දරුවන්ට කොළඹ අධ්‍යාපන ලබා දීම දුෂ්කර බව තීරුම්ගත් සසිරේකා දරුවන් සමග ඉන්දියාවට යන්නට ශ්‍රී ලාංකික බලධාරීන්ගේ අවසරය පැදුවා. ඈ කෙරේ සානුකම්පිත බැලු මෙරට බලධාරීන් ඈ වෙත පනවා තිබූ සීමාකර නියෝග වලින් ඈ මුදවා හැරියා. ඉන්පසු ඇය නීති අනුකූල ගමන් බලපත්‍ර සහිතව ඉන්දියාවට පිටත් කර හැරියා. ඉන්දියාවේ තත්ත්වය සාමාන්‍ය පරිදි ඉන්නට දරුවන්ට සුදුසු නොවන බව දැනගත් සසිරේකා යුරෝපයට යන්නට තීරණය කරා. සමීප නෑදෑයන්ගෙන් උපකාරගත් ඇය ප්‍රංශයට යන්නට කටයුතු යොදාගත්තා. ඉතින් අදටත් එම් පවුලේ උදවිය LTTE ක්‍රියාකාරකම් වලින් මිදිලා ඒ ජීවත් වෙන බව තමයි සඳහන් වන්නේ. ඒ කියන්නේ ප්‍රංශයේ. ඉතින් අද මම පැහැදිලි කර ඔබ ඉල්ලු වීඩියෝ එක. කොටි සංවිධානයේ නායකයෙක් මැරුණු විදිය තමයි මම ඔබට මේ වීඩියෝකින් පෙන්වුවේ. ඉතින් මං හිතනවා නිවැරදි විස්තරයක් තමිල් සෙල්ලම්ගේ මරණය ගැන ඔබට බලා ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. වල්ලිපුරම් වසන්තන් 1986 ජනවාරි 1 වෙනිදා උපත ලද 1987 ජූලි 5 වෙනිදින මියගොස් ඇති කොටි සංවිධානයේ පළමු කළු කොටියා වේ. පොදුවේ හඳුන්වනු ලබන්නේ කැප්ටන් මිලර් යන නාමයෙන්. එවැගේම ශ්‍රී ලංකා දෙමළ කැරලිකරුවෙකු සහ බෙදුම්වාදී දෙමළ සටන්කාමී සංවිධානයක් වන දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයේ. ඔහු LTTE පළමු කළු කොටියා, එහෙම නැත්නම් මරාගෙන මැරෙන පළමු බෝම්බකරු ලෙස මට ඔබට හඳුන්වා දෙන්නට පුළුවන්. වසන්තන් උපත ලැබුවේ 1966 ජනවාරි 1 වෙනිදා. ඔහු උතුරු දෙමළ ඊළමයේ තුන්නාලී ප්‍රදේශයේ සිටි අයකි. බැංකු කළමනාකරුවෙකුගේ පුත්‍රයෙකු වූ ඔහුට සහෝදර සහෝදරියන් දෙදෙනෙක් සිටියහ. ඔහු අධ්‍යාපන ලැබුවේ පේදුරු තුඩුව හාට්ලි විද්‍යාලයෙන්. කළු ජූලියේ දෙමළ විරෝධී කෝලාහලවලට ගොඳුරු වූවන්ගෙන් දුක් වේදනා වලින් දැඩි ලෙස පීඩාවට පත් වූ වසන්තන් 1983 වර්ෂයේදී සටන්කාමී දෙමළ ඊළාම් විමුක්ති කොට සංවිධානයට රියදුරු ලෙස සම්බන්ධ විය. වසරකට පසුව ඔහු LTTE පූර්ණ කාලීන සාමාජිකයෙක් බවට පත්විය. කොහොමුණත් පසු කාලීනව ඔහුට ඩී ගුරේ මිලර් යන නාමය ලබා දී ඇත. LTTE නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බේ පුපුරව ඇහැරියේ කළු කොටි දිනයට පෙර දිනයේදීය. කළු කොටි දිනය හා සම්බන්ධ පළමු සිදුවීම වාර්තා වූයේ 1987 ජූලි මාස 5 වෙනිදාය. 1987 වර්ෂයේ කොටි සංවිධානයට බලවත් ප්‍රහාර එල්ල වූ වර්ෂයක් විය. ආරක්ෂක අංශ දියත් කර තිබූ වඩමාරච්චි මෙහෙයුම සාර්ථකව ඉදිරියට යැදෙමින් තිබුණි. ආරක්ෂක අංශවල ප්‍රහාර දැඩි වෙත්ම කොටි සමාජිකයන් වඩමාරච්චි ප්‍රදේශයෙන් කෙමෙන් කෙමෙන් පසුබසින්නට විය.
මෙලෙස කොටින්ගේ පලා යාම දුටු ඔවුන්ට ආර්ථික සහ වෙනත් ආකාරයෙන් උදව් කළ පිරිස් කොටි වඩමාරච්චිත් අපි තනි කරලා පැනලා ගියා යනුවෙන් දොස් නගන්නට වූහ වඩමාරච්චි මෙහෙයුම නොහොත් ලිබරේෂන් මෙහෙයුමේදී ශ්‍රී ලංකා හමුදාව නෙල්ලි අඩි මධ්‍ය මහා විද්‍යාලය අත්පත් කරගෙන එය හමුදා කඳවුරක් බවට පත් කරන ලදී. නමුත් දැඩි ලෙස ශක්තිමත් කර කඩු කම්බි වලින් වට කරන ලද කඳවුර අල්ලා ගැනීමට LTTE විසින් තීරණය කළේය. මේ අතර වැල් වැටිතුරේ ප්‍රදේශයේදී ප්‍රභාකරන් සැඟව සිටි නිවාස දෙකකටද හමුදාවෙන් ප්‍රබල ප්‍රහාර එල්ල විය. මෙලෙස කෙටි කලක් තුල කොටි විශාල අනාරක්ෂිතත්වයකට ලක් විය. මේ නිසා හමුදාවට එක්වරම ප්‍රහාරයක් එල්ල කිරීමට සුදුසු ක්‍රමයක් පිළිබඳව LTTE නායකයන් විමසිලිමත් විය. මෙහිදී මරාගෙන මැරෙන බෝම්බයක් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා දෙනු ඇතැයි ඔවුන්ට හැඟී තිබුණි. මේ අනුව පුපුන් රබේ පුරවාගත් ලොරියක් යොදා ගනිමින් මහා පරිමාණයේ පිපිරීමක් පිළිබඳ සැලසුම් කෙරිණි. මෙලෙස පුපුන් රබේ පුරවාගත් ලොරිය සක්කල් ලොරි ලෙස කොටි හඳුන්වයි. මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා අදාළ ලොරිය සූදානම් කළේ LTTE ඒ සඳහා යොදාගත් මිලනම් අන්වර්ථ නාමයකින් හැඳින්වෙන කොටි සමාජිකයවයි. බෝම්බේ පිර වූ වාහනයක් කඳුරේ හදවතට ධාවනය කිරීමට මිල ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. මරාගෙන මැරෙන ප්‍රහාරයට අවශ්‍ය සමාජිකයා තෝරාගත් LTTE ඒ සඳහා දිනය ලෙස 1987 ජූලි 5 වෙනිදා තෝරාගත්තේය. ඉලක්කය වූයේ නෙල්ලි අඩි හමුදා කඳුරයි. ප්‍රහාර එල්ල කිරීමට පෙර දිනයක මිලයට සිය නිවසට ගොස් දෙමාපියන් බැලීමට කොටි අවසර ලබා දුන්න. ඒ අනුව නිවසට ගිය මිල සිය පවුලේ සමාජිකයන් සමග බොහෝ වේලාවක් ගත කළේය. මව සමගද බොහෝ සමීපව කටයුතු කළ ඔහු ඇය සමග එකට හිඳ ආහාරයද ගත්තේය. එහෙත් පවුලේ කිසිවෙකු ඔහු මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් සිටින බව දැන සිටියේ නම් නැත. මිල 1987 ජූලි 29 වන දින ඔහුගේ මිතුරන්ට අයිස්ක්‍රීම් වලින් පවා සංග්‍රහ කළේය. පසුව නැවතත් LTTE වෙත ගිය ඔහුට LTTE න් අවශ්‍ය උපදෙස් ලැබිනි. කොටින් මිලයට සූදානම් කර තිබුණු ලොරිය ඉතාමත් ප්‍රක්‍රමශීලීව සකසා ලොරිය ඉදිරිපස යුද හමුදාව ලෙස සඳහන් කර තිබුණි. ජූලි 5 වන දින රැස්ව සිටි සීලම් කොටින්ට ආචාර කරමින් මිල සක්ක ලොරියට නැගගත්තේය. LTTE ට්‍රක් රථයේද පුපුන් රබේ පුරවා මිලගේ සිරුර ඔහුට අවශ්‍ය වූද සැලවීමට නොහැකි වන පරිදි රියදුර අසුනට සවි කළේය. ඔහුගේ දෑස් උක්කානම් රෝදයට සහ එක් පාදයක් ඇස්ලේටරයට පවා බැඳ තිබුණේය. ලොරිය බණගැන්නු ඔහු ඉදිරියට ධාවනය කරන්නට විය. තවත් වේලාවක් ගතවද්දී ලොරිය තිබුණේ නෙල්ලි අඩි හමුදා කඳවුරට සමීප වෙමිනි. ලොරිය ටිකෙන් ටික හමුදා කඳවුර දෙසට සමීප විය. නෙල්ලි අඩි කඳවුරේ සිටි සෙබළුන් තමා ඉදිරියට එන ලොරිය දුටුවේය. එය යුද හමුදාව ලෙස සඳහන් වී තිබුණු ඔවුන්ද දුටුවහ. මේ අපේ එකක් යයි ඔවුන් සිතුවා මිස මේ පුපුන් රබේ රගත් ලොරියක් බවට බැලූ බැල්මට තේරුම් ගත නොහැකි විය. මේ අතර කඳවුර පෙනෙන තෙක්මානේදී මිල ලොරියේ වේගය වැඩි කරන්නට විය. හමුදා කඳවුර දෙසර ලොරිය වේගින් ඇදෙන්නට වූවා සමගම හමුදා බටේන් යම් සැකියක් මතු විය. ඒ සමගම ලොරිය නතර කරන ලෙස ඔවුන් සංඥා කළහ. එහෙත් ලොරිය සංඥාව නොතකමින් ඉදිරියට ඇදෙන බව සෙබළුන්ට අවබෝධ විය. ඒ සමගම ක්‍රියාත්මක වූ හමුදා බටින් ලොරියට වෙඩි තැබුවේ ඊළඟ මොහොතේදීය. මේ අතර හමුදා බටේකු තැබූ වෙඩි පහරක් මිලයට වැදුණි. තවදුරටත් ලොරිය ඉදිරියට ගෙන යාමට නොහැකි බව ඔහුට තේරුණු අතර ඔහු අසල වූ ගොඩනැගිල්ලකට සූක්කානම කරකවීය. ලොරිය ගොඩනැගිල්ලේ වදිද්දී මෙය මහහඬින් පුපුරා ගියේය. ගොඩනැගිල්ල බිමට සමතලා වූ අතර හමුදා සමාජිකයන් 20ත් 40ක් අතර ප්‍රමාණයක් මිය ගියහ. පිපිරීම සිදු වූවන් පසුව බස් රථයක් තරම් විශාල ආවාටයක් නිර්මාණය විය. මිලගේ ට්‍රක් රථය පසුපසින් පැමිණි අනෙකුත් LTTE සමාජිකයන් කඳවුරට ප්‍රහාරයක් එල්ල කර එය අල්ලාගත්හ. සොල්දාදුන් දහස් ගණනක් මියගොස් තුවාල ලැබූහ. මෙම සිද්ධිය වීඩියෝ ගත කර ඇති අතර මිල මරණින් පසු ප්‍රභාකරන් ඔහුව උසස් කරන ලදී. ඔහු LTTE ගෞරවාධාරයට පාත්‍ර වූ චරිතයක් බවට පත් වූ අතර ඔහුගේ මුහුණ LTTE මරාගෙන මැරෙන අංශය වන කළුකුටි සංවිධානයේ ලාංඡනය මත විය. ජූලි 5 කරුම්පෝලි නාල් කළුකොටි දින බවට පත් විය. ලෝපුරා සිටින දෙමළ ජාතිකයන් සියලු කළුකොටි ප්‍රාණ පරිත්‍යාගිකයන් සැමරීමේ දිනයක් බවට පත් කොට ඇත. නෙල්ලි අඩි මධ්‍ය මහාවිද්‍යාලයේ මිලගේ රන් පිළිමයක් ඇතුළු දේවාලයක් ඉදිකරන ලදී. 1996 වර්ෂයේදී ශ්‍රී ලංකා හමුදාව විසින් වඩමාරච්චි ප්‍රදේශයෙන් නැවත අත්පත් කර ගැනීමෙන් පසු ඔවුන් මිලගේ සිද්ධස්ථානය විනාශ කළ නමුත් ප්‍රදේශවාසීන් ඔහුගේ ප්‍රතිමාව සුරැකීමට සංගවා තබා ගැනීමට සමත් විය. ප්‍රතිමාව සහ නව සමරු ඵලයක 2002 නෝර්වේජියානු මැදිහත් වීමෙන් පසුව සටන් විරාම ගිවිසුම අතරතුර නැවත ස්ථාපනය කරන ලදී. දේවාල නටබුන් මිලගේ ප්‍රතිමාව තිබූ වේදිකාව සහ ගල් සමරු ඵලකය 2010 ජූලි 4 දින හමුදා විසින් විනාශ කරන ලදී. මෙය කොටින්ගේ ප්‍රථම මරාගෙන මැරෙන ප්‍රහාරය විය. මේ සීකරමින් 1987 ජූලි 5 වන දින සිට LTTE කළුකොටි දිනය සැමරීමට කටයුතු කරති. මේ මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා යොදා ගන්නා කොටි සමාජිකයන් විශේෂ පුහුණුවක් ලබා දෙන අතර ඔවුන්ට ප්‍රභාකරන් සමග රාත්‍රී භෝජනක් ද හිමි වේ.
එහිදී ප්‍රභාකරන් සමග ඡායාරූපයකට පෙනී සිටීමටද වරන් ලැබෙන බව කියවේ. ප්‍රභාකරන් වරයක මරාගෙන මැරෙන කොටි සමාජිකයන් පිළිබඳ මෙසේ ප්‍රකාශ කර තිබුණි. කළු කොටි අපගේ ජන වර්ගයේ කණ්ඩායමේ ආත්ම ආරක්ෂක සන්නහය ලෙස සලකුණු ලබන අතර අපගේ අරගලයට හරස්සන බාධක ඉවත් කරලීමට එය මෙහෙයක් කරයි. ඔහු සතුරාගේ මිලිටරි බලපරාක්‍රමය අදිෂ්ඨානශීලීව කූඩුපට්ටම් කර දමන ගිනි බෝලයක් වැනිය. කළු කොටි දිනිය මෙන්ම LTTE තව සුවිශේෂී ලෙස සලකන කළු ජූලියද ජූලි මාසයේදී සැමරේ. සෑම වසරක දීම ජූලි මාසයේදී කොටින් විසින් රටේ ප්‍රධාන දේශපාලන නායකයෙකු ආරක්ෂක හමුදා නායකයෙකු ඝාතනය කිරීමට සැලසුම් කිරීම අතීතයේ පටන්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඔස්සේ දකින්නට ලැබිනි. කොහොමුණත් අවසානයේ සඳහන් කරන්නේ මරාගෙන මැරෙන කළු කොටි. ඒ වගේම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන ඕනෑම පුද්ගලයෙකු කිසි දවසක වීරියෙකු නොවන බව අනිවාර්යයෙන්ම අපට මතක් කළ යුතුමයි. කණගාටුවෙන් වූ ප්‍රකාශ කළ යුතුයි ප්‍රභාකරන්ගේ අවශ්‍යතාවන් ඉෂ්ට කිරීමට ගොස් අවසානයේ විශාල හමුදා සෙබළුන් ප්‍රමාණයක් මෙන්ම මම කලින් සඳහන් කරපු වල්ලිපුරන් වසන්තන් වැනි අයගේ පවා දෙමාපියන් අද මෙන්ම එදත් කොච්චර දුක් විඳින්නට ඇද්ද. මෙය ඇත්තටම තනි පුද්ගලයෙකුගේ ඊළාම් සිහිනයකට සමස්ත හමුදා සෙබළු දහස් ගණනක් මරා දැමීමට කළ දෙයක්. ඇත්තට මේ සැමරීම කළ යුතුද මේ සැමරීමද කළ යුත්තේ යයි තීරණය කළ යුත්තේ ඔබ විසින්මයි. ඉතින් කොහොමුණත් අද මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරේ වසන්තම් වල්ලිපුරම් නොහොත් කැප්ටන් මිලර් ගැන සම්පූර්ණ පැහැදිලි විස්තරයක්. බාල්රාජ් එමන් නැත්තම් බලසේකරම් කන්දයියා උපත ලැබුවේ 1965 නොවැම්බර් 27 වෙනිදා. ඔහු මුලුතු දිස්ත්‍රික්කයේ කොක්කුත්ොඩුවල් ප්‍රදේශයේ උපන්නායි. 1983 වසරේ අර්ධකාලීන සමාජිකයෙකුළු ලෙස LTTE ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වූ බාල්රාජ් 1984 වසරේ පූර්ණ කාලීන LTTE සමාජිකයෙකු බවට පත්විය. ඔහු තම LTTE පුහුණුව ලැබීමට පෙර සිටම සටනකදී තුවාල ලබා සිටි බව LTTE විසින් සඳහන් කොට තිබෙනවා. බාල්රාජ් තමිල්නාඩුවේ LTTE පුහුණු වැඩසටහනේ 9 වැනි කණ්ඩායමේ සිට ඇත. 1985 වර්ෂයේ ඔහු යුද පුහුණුව සඳහා වන්නිය සිට ඉන්දියා බලාපිටත් වී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ LTTE සමාජිකයෙකු වන කාන්දීපන්ගේ අධීක්ෂණය යටතේ බාල්රාජ් ඇතුළු කණ්ඩායමක් හමුදා සබළු සමග සටනකට පිවිස තිබෙනවා. ඉන්පසු එතුමේ සටනේදී කාන්දීපන් ඇතුළු අලුතින් බඳවාගත් තවත් පිරිසක් මිය ගිය බව සඳහන් වේ. බාල්රාජ් කෙසේ හෝ ඉන් බේරි තුවාල ලබා ඇත. එදා බාල්රාජ් හමුදා සබළුන්ගෙන් 99 තමයි බේරි තිබෙන්නේ. 1986 වර්ෂයේදී බාල්රාජ් නැවත වන්නියට පුහුණුවෙන් පැමිණි විට ඔහු LTTE නායක මේජර් පසිලන් සමග සේවය කොට ඇත. මුන්තිරි කයිකුල මී එක් දරුණු සටනකදී LTTE සැඟවී සිට එල්ල කෙරූ LTTE ප්‍රහාරයකට බාල්රාජ් සහභාගී වූ අතර එහිදී ශ්‍රී ලංකා හමුදා සබළුන් 14 දෙනෙකු මිය ගොස් ආයුධ කිහිපයක්ද අල්ලා ගැනීමට LTTE සමත් වූ බව එදා LTTE සංවිධානයේ එවක උතුරු සේනාංක අධිපති ත්‍රස්ත නායක කර්නල් තීපන් සඳහන් කොට තිබෙනවා. බාල්රාජ් පසුවම වසරේ වන්නියේදී ශ්‍රී ලංකා යුද හමුදාවට සැඟවී සිට එල්ල කෙරූ ප්‍රහාර කිහිපයකට සහභාගී වූ අතර එහිදී බාල්රාජ් කොටි නායකයින්ට තම දක්ෂතා පෙන්නුම් කළ බව සඳහන් වෙනවා. බාල්රාජ් කොටි සංවිධානය තුළ ශ්‍රේෂ්ඨ අනදෙන නිලධාරී තනතුරට පත් වෙන්නේ ඉන්දියා LTTE යුද්ධයෙන් පසුවයි. 1987 වර්ෂයේදී LTTE සහ ඉන්දියා සාමසාධක හමුදාව IPKF අතර ගැටුම් හටගත් විට බාල්රාජ් යාපනයේ LTTE මේජර් පසලෙන් සහ මේජර් මාරන් සමග කරට කර සටන් කොට ඇත. යුද ටැංකි විනාශ කරමින් කෝපාහි ඉන්දියානු හමුදාවන්ට එරෙහිව සටන් කර ජයග්‍රහණ රසක් අත්පත් කර ගැනීමට බාල්රාජ් ප්‍රමුඛ LTTE සංවිධානයේ සමත්ව තිබෙනවා. පසුව LTTE වන්නියට තම කඳවුර මාරු කර නාගරික වනාන්තර යුද්ධයට මාරු වීම සමගම බාල්රාජ් ඔහුගේ උපන් ප්‍රදේශය වන කොක්කුත්ොඩුවාවට ආසන්නයේ පිහිටි මනලාරු ගැඹුරු වනාන්තරයට ගොස් ඇත. ඉන්දියා හමුදාව සමග ඍජු ගැටුම්වලදී බාල්රාජ් තුන් වතාවක් තුවාල ලබා තිබෙනවා. ඉන්දියානු හමුදාව LTTE එරෙහිව චෙක්මේට් මෙහිම අධීර කිහිපයකින් දිදත් කළ අතර වරක් විසඳා ඉන්දියානු හමුදාවේ ප්‍රභූ ගුරුකා රෙජිමේන්තුව පවා යොදවා ඇත. එක් තීරණාත්මක සටනකදී ගුරුකාවරුන්ට බාල්රාජ් විසින් ඉදිරි ප්‍රහාර දියත් කොට තිබෙනවා. මෙම LTTE ප්‍රහාරයේ දරුණුකම නිසාම ඉන්දියා සොල්දාදුවන්ට විශාල ජීවිතාන සිදු අතර මරවුගුල් සහිත කැලෑවලට විසිරී යාමට පවා සිදු විය. මෙම සටන් වලින් පසු බාල්රාජ්ට ප්‍රභාකරන් විසින් සුබපැතුම් පණිවිඩයක් පවා නිකුත් කළ බව සඳහන් වෙනවා. IPKF ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකා හමුදා සබළු සහ LTTE අතර සටන් නැවත ආරම්භ වූ විට එය දෙවන ඊළාම් යුද්ධ ලෙස හඳුන්වනු ලැබුවා. ශ්‍රී ලංකා හමුදා සබළුන්ට එරෙහි සටන් කිහිපයක සහ LTTE පුළුල් මෙහෙයුම් වලට සහ ප්‍රධාන පෙරමුණු වලට නායකත්වය දීමට LTTE නායකත්වය නිරන්තරයෙන්ම යෝජනා කළ නාමය වී ඇත්තේ බාල්රාජ් යන නාමයයි. 1990 වර්ෂයේදී බාල්රාජ් LTTE පාලනය රටේ පැවති වන් ප්‍රදේශයේ මැදේ පිහිටි ශ්‍රී ලංකා හමුදා සබළු විසින් පාලනය කරන ලද මාන්කුලම් වෙත එල්ල කරන LTTE ප්‍රහාරයකටද සම්බන්ධ වී තිබෙනවා.
1991 වසරේදී අලිමංකඩ කඳවුරට එරෙහි LTTE ප්‍රථම ප්‍රහාරයට බාලරාජ්ද සහභාගී වී ඇත. මෙම LTTE මෙහෙයුම කඳවුර අල්ලා ගැනීමට අපොසත් විය. එම සටනේදී LTTE ප්‍රමුණු 4න් 1කට බාලරාජ් සිං අනදී තිබුණා. LTTE ත්‍රස්තවාදීන්ට මෙහිදී අත්පත් කර ගැනීමට හැකියුයේ අලිමංකඩ කඳවුරේ බැරක්ක කොටස පමණයි. පසුව ශ්‍රී ලංකා හමුදා සබළු විසින් අලිමංකඩ කඳවුරේ පදනම හමුදා කඳවුර සංකීර්ණ දක්වා පුරුල් කරන ලදී. වසර 10කට පසු නැවත අලිමංකඩ කඳවුරට පහර දීමට LTTE නායකත්වය දරන ලැබුවේ බාලරාජ් විසිනුයි. 1993 වසරේදී කර්නල් සරත් පොන්සේකා මහතාගේ අණ යටතේ LTTE එරෙහිව යාල්දේවි නැමැති විශාල ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් සකස් කොට තිබෙනවා. මෙහිදීම යාල්දේවි මෙහිම කඩාකප්පල් කිරීමේ අරමුණින් LTTE ත්‍රස්තවාදීන් බාලරාජ්ගේ අණ යටතේ එවැගේම තීපන් නියෝජ්‍ය අණදෙන නිලධාරියන් ලෙසත් ඉදිරියට එන ශ්‍රී ලංකා හමුදා සබළුන්ට එරෙහිව ප්‍රතිප්‍රහාරයක් සැලසුම් කොට තිබෙනවා. ඔබට මතක ඇති සැඟව සිට එල්ල කරන ප්‍රහාරය තමයි මොවුන් සැලසුම් කර තිබුණේ. පුලොප්පලෙහි එලිමාන් විවෘත භූමි ප්‍රදේශයක සැඟව සිටි LTTE ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකා හමුදා සබළුන්ට හදිසි ප්‍රහාර කෙල්ල කරමින් විශාල ජීවිතහානි සංඛ්‍යාව පමුණුවා. යුද ටැංකිය සහ සන්නද්ධ රථ විනාශ කළේය. ඔබට මතක ඇති මම වීඩියෝ දෙකකින් පෙන්නුවා LTTE විසින් අපේ හමුදා සබළුන්ගේ යුද ටැංකිය පුච්චන විදිහ. මෙම යාල්දේවි මෙහෙම දින 6කින් පරාජය කිරීමට LTTE සමත් වුණා. තුවාල ලැබුවන් අතර කර්නල් සරත් පොන්සේකාද විය. මෙහිදී බාලරාජ්ගේ කකුලටද බරපතල ලෙස තුවාල සිදු වී තිබෙනවා. LTTE න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ බිරිඳවන ඇඩෙල් බාලසිංහම් LTTE සමග සිටි වසර කිහිපයක අත්දැකීම් පාදක කරගනිමින් Will to Freedom නම් කෘතියක් නිර්මාණය කොට තිබෙනවා. එම කෘතියේ බාලරාජ් ගැන මෙසේ සඳහන් වේ. 1993 වසරේදී යාල්දේවි සටනේදී බාලරාජ්ගේ දකුණු කකුලට හමුදා ප්‍රහාර වලින් ගොඩක් හානි සිදුව තිබෙනවා. මෙහිදී බාලරාජ් දකුණු කකුල කපා නොදමීමට තීරණයක් ගන්නා ලද බවට සඳහන් වේ. බාලරාජ් දියවැඩියා රෝගයෙන් පෙළුණු බව සඳහන් වෙනවා. මාස ගණනාවක් ඇඳේසත් දැඩි වේදනාවකින් පසුව බාලරාජ් අවසානයේ ඔහුගේ කකුල සුව වී නැවත ඇවිද ගියේය. නමුත් තුවාලය ඔහුට ස්ථිර කරවීමක් සහ පුනරාවර්තන තුවාල ආසාදනයක් ඇති කොට තිබෙනවා. ඉතින් මෙලෙස බාලරාජ් ගැන එම කෘති සඳහන් වේ. නැවත බාලරාජ් යුද කලාපයේ LTTE ශ්‍රේෂ්ඨ අණදෙන නිලධාරියෙකු ලෙස දිගටම ක්‍රියා කොට ඇත. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුව සමග කෙටි කාලීන සාම සාකච්ඡා වලින් පසු ඇති වූ තුන්වන ඊළාම් යුද්ධයේදී යාපනයේ අර්ධ දූපතේ අල්ලා ගැනීම සඳහා යොදවා තිබූ ශ්‍රී ලංකා හමුදා සබළු සමග නැවත දරුණු සටන් කිහිපයක් සඳහාම බාලරාජ් විසින් මුහුණ දී තිබෙනවා. 1996 වසරේදී ජූලි මාස මුලතුවෙහිදී ශ්‍රී ලංකා හමුදා කඳවුරට එල්ල වූ LTTE නොනවතින රැල්ල පළමු මෙහෙයුමේ සම්බන්ධීකරණ අණදෙන නිලධාරියන් ලෙස බාලරාජ් විසින් නායකත්වය ලබා දී ඇත. කොටි මෙහිදී ප්‍රථම වරට මුලතුවෙහිදී කාලතෝකු අල්ලා ගැනීමට සමත් වුණා. පසුව 1997 සහ 1998 වසරවලදී ශ්‍රී ලංකා හමුදා සබළු විසින් දියත් කරන ලද විශාලතම ප්‍රහාරය වන ජයසිකුරු මෙහෙයුමට එරෙහිව ප්‍රතිප්‍රහාර කිහිපයක්ම මෙහෙයවා තිබෙන්නේ බාලරාජ් විසින්. 1998 වසරේදී බාලරාජ් විසින් එවකට ශ්‍රී ලංකා හමුදා විසින් පාලනය කරන ලද කිලිනොච්චි නගරයට ප්‍රහාරයක් එල්ල කරන ලදී. බාලරාජ්ගේ මෙම ප්‍රහාරය කිලිනොච්චි යළිත් LTTE පාලනය යටතට ගෙන ආ නොනවතින රැල්ල දෙවන මෙහෙයුමේ කොටසකි. මෙම LTTE ප්‍රහාර මාලාවේ තෙවැන්න වන නොනවතින රැල්ල තුන මෙහෙයුම 1999 අගභාගයේ සහ 2000 වසරේ මුල් භාගයේ සිදු වූ දැවැන්තම LTTE ප්‍රතිප්‍රහාරය විය. 2001 වසරේදී කොටින්ගෙන් අලිමංකඩ අල්ලා ගැනීම සඳහා මුහමාලේ පෙරමුණේ සිට හමුදා සෙවලු දහස් ගණනක් යොදවා තිබූ ශ්‍රී ලංකා හමුදාවෙහි දැවැන්ත මෙහෙයුම වන අග්නි කීලාට එරෙහිවද ප්‍රතිප්‍රහාර කෙල්ල කිරීමට බාලරාජ් විසින් ප්‍රධාන භූමිකාවක් ඉටු කොට තිබේ. නෝවිජියානු මැදිහත්වීමත සිදු වූ සාමක්‍රියාවලිය අන්‍යෝන්‍ය සටන් විරාමය සමග දැඩි ලෙස ආරම්භ වූ අතර පසුව 2002 පෙබරවාරියේ සටන් විරාම කිවිසුම ක්‍රියාත්මක විය. දීර්ඝ සාමක්‍රියාවලිය තුළ LTTE විවිධාකාරයෙන් සාමක්‍රියා දාමය කඩ කරපු ආකාරය හොඳටම මතක ඇති. 2003 වසරේදී බාලරාජ් හෘද ආබාධයකට ගොඳුරු වූ අතර පසුව සිංගප්පූරුවේදී ශල්‍ය කර්මයකට පවා භාජනය වී ඇත. 2004 වසරේදී නැගෙනහිරට යවන ලද ජ්‍යෙෂ්ඨ LTTE නිලධාරීන් අතර බාලරාජ්ද විය. කෙසේ වෙතත් බාලරාජ් ප්‍රහාරක මෙහෙයුම් වලට සහභාගී නොවු අතර නැගෙනහිර ප්‍රදේශයේ ඔහුගේ නියම භූමිකාව අදටත් රහසක්ව පවතී. කොටි සංවිධානයේම කාරණේ හෙළි නොකළ කාරණයක් ලෙස මට ඔබට හඳුන්වා දෙන්න පුළුවන්. 2004 දෙසැම්බර් ඉන්දියන් සාගර සුනාමි දිවයිනේ උතුරු සහ නැගෙනහිර වගේම දකුණු වෙරළ තීරය හරහා පැමිණෙන කාලය වන විටත් බාලරාජ් නැගෙනහිර ප්‍රදේශයේ රැඳී සිටියේය. වාකරය ප්‍රදේශයේ පදිංචිව සිටි බාලරාජ් සුනාමි රළ පහරින් යන්තම් බේරී ඉක්මනින්ම කොටි ත්‍රස්තවාදීන් ගණනාවක් සමග වන්නියට පැමිණියේය. වන්නියේදී ඔහු LTTE ත්‍රස්තයෙන් සඳහා පුහුණු වැඩසටහන් මෙහෙවීම නැවත ආරම්භ කොට තිබුණා. 2006 මැදභාගයේදී ශ්‍රී ලංකා හමුදාව නැගෙනහිර පළාතේ ප්‍රධාන මෙහෙයුම් දියත් කළ පසු නැගෙනහිරට යවා තිබූ LTTE කර්නල් සොර්ණම්, කර්නල් බානුස, කර්නල් ජේ මැතිළු අනිකුත් ඉහළ පෙළේ LTTE නායකින්ද ඔවුන් සමග සිටි සීලුම ත්‍රස්තවාදීන් සමග නැවත වන්නියට පැමිණ පසුබස ඇත. LTTE නැගෙනහිරින් පරාජය කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්ල ප්‍රකාශ කළ අතර නමුත් LTTE පරාජය වේදනාව දරා ගැනීමට නොහැකිව ඔවුන් මෙලෙස ප්‍රකාශ කර තිබුණා. එම ප්‍රකාශය සඳහන් වූයේ මෙයයි.
LDATE උපాయ මාර්ගිකව අවාසිදායක භූම් ප්‍රදේශයක සටන් නොකිරීමට තීරණ කර ඇති අතර ඒ වෙනුවට ශ්‍රී ලංකා හමුදාවේ දැවැන්ත බලවේග වලට මුහුණ දීම සඳහා ඔවුන්ගේ ප්‍රධාන බලවේග ක්‍රමයෙන් වන්නියට ගෙන ගිය බවයි. ඉතින් ඔබට මෙතනදී පෙනෙනවා ඇති LDATE සංවිධානයේ අවසාන කාලයේදී ශ්‍රී ලංකා හමුදා සබළුන්ට දක්වපු බිය. පසුගිය වසරේ අසනීප තත්ත්වයක් හේතුවෙන් බාලරාජ්ට රෝහල් ගතව වීක ගැනීමට සිදුවද මන්නාරම සහ මනලාරු පෙරමුණු වල නිතර නිතර සංචාර කිරීමට බාලරාජ් විසින් දිගටම පියවරගෙන තිබුණා. බාලරාජ් මරුනේ කොහොමද? LDATE බාලරාජ් මියගිය ආකාරය පිළිබඳව විස්තර කරන ආකාරයට බාලරාජ් 2008 වසරේ හදිසි හෘදයාබාධයකින් මිය ගොස් ඇත. ඉතින් මම පොරොන්දුණු විදිහටම බාලරාජ් ගැන ඔබට සම්පූර්ණ පැහැදිලි විස්තරයක් ලබා දුන්නා. කොටි සංවිධානයේ නායකයව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අතිශය විශ්වාසවන්තම නායකයන් තිදෙනෙකු සිටියා. ඒ තිදෙනා ප්‍රභාකරන්ගේ විශ්වාසවන්තම නායකයන් පමණක් නොව ගජමිතුරන්ද විය. කොටි පොලිස්පති කේ නඩේෂන් එක්කයි අනේකා කොටි බුද්ධාංශ නායකයව සිටි පොට්ටු අම්මාන්. තුන්වන්නා වූයේ තිල්ලයින්පලම් ශිවනේෂන් හෙවත් සුසෙයි. මොහු තමයි එවකට මුහුදු කොටි බලකායේ නායකයා. තිල්ලයින්පලම් ශිවනේෂන් සුසෙයි බවට පත් වූයේ දන්නම් 84 වසරේදී කොටි සංවිධානයට බැඳීමෙන් පසුව. සුසෙයි උපත ලබා ඇත්තේ වඩමාරච්චි පොලු කණ්ඩි නැමැති දීවර ගම්මානෙහි. ඒ දන්නම 63 වසරේ ඔක්තෝබර් මාසයේ 16 වෙනිදා. සුසෙයිගේ පියා මුහුදුගොස් මාළුවල්ලා ජීවිකාව ගෙන ගියායේ. බහතෝරණ වී සිට මුහුදු වෙරළේ තම ජීවිත ගත කළ සුසෙයි ගැටවර වීදීම මුහුදු යාමට පුරුදු සිට ඇත. එසේ පියා සමග අවුරුදු 5-6 පමණ වයසේ පසුවෙද්දීම සුසෙයි දක්ෂ පිහිනුම් ශූරයෙකු වී සිට ඇතයිද කියනවා. මුහුද ගැන කුඩා කාලේ සිටම මනා අවබෝධයක් ලබා තිබීම නිසා මුහුදු කොටි බලකාය පිහිටු වහි නායකයා ලෙස සුසෙයි පත් කරගනු ලැබුවේ ප්‍රභාකරන් විසින්මයි. ඉන්දියානු සාමසාධක හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් මුහුදු කොටි නායකයව සිටි සුසෙයිගේ උරහිසට වෙඩි උණ්ඩයක් වැදී තුවාල සිදු වෙනවා. ඒ දන්නම් 87 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය රට පාලනය කළ කාලේ එනම් 2004 වසරේදී ඇයගින් ලබාගත් විශේෂ අවසර මත සුසේ සිංගප්පූරේ රෝහලක ගොස් ශල්‍ය කර්මයකින් උරහිසට ඇතුළට කාවැදී තිබූ උණ්ඩේ ඉවත් කරගෙන තිබුණා. ඒ අවුරුදු 14ක පමණ කාලයකට පසුව කොටි සංවිධානයේ මුදල් අංශයේ මගින් සුසේට සවගේ පවුලෙන් නඩත්තු සඳහා මාසයක රුපියල් ලක්ෂ 3ක් ලබා දුන් අතර ප්‍රභාකරන්ගේ නියෝගයක් අනුව පොට්ටුවම් මන්සන් නඩේෂන්ගේ පවුලෙන් නඩත්තු සඳහා මාස 5 ලක්ෂ 3 බැගින් ගෙව ඇති බව ශ්‍රී ලංකා බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. සුසේගේ ප්‍රයෝජන සඳහා පමණක් පැජරෝ රථ 3ක් කැබ් රථ 3ක් ලබා දී ඇති බව සඳහන් වෙනවා. බුද්ධාංශ ලිකරගෙන ඇති අන්දමට සුසේගේ ආරක්ෂාවට ආරක්ෂකයන් 50 දෙනෙකු පමණ සිට ඇති අතර ඒ අතර මූදු කොට සමාජිකාවද සිට ඇත. හමුදාව සමග ඇති වූ ගැටුමකදී කොට සංවිධානයේ මියගිය මුල්ම සමාජික ලෙසලකෙන්නේ සෙල්ලක්කලි. සෙල්ලක්කලි කියලා කියන්නේ සුසේගේ සහෝදරේ. ඔහු වෙඩිකා මියගිය දන්නම් 83 වසරේදී. සුසේගේ බිරිඳ වන්නේ සත්‍යාදේවි. දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන සුසේගේ එක් පුතෙකු වන ශංකර් වයස අවුරුදු 5 පමණ මූදේදී සිදු වූ හදිසි අනතුරකින් මිය යනවා. සිග්නේෂන් මණි අරසු කියන්නේ ඔහුගේ දියණිය අවුරුදු 19 යක් වෙනවා එවකට. සුසේගේ අනෙක් පුතා වූයේ ශිවනේෂ සිංදු හිවත් සුරේෂ්. ඔහුට එවකට වයස අවුරුදු 18යි. මුහුදු කොටි නායකයව සිටි සුසේහිට කිල්නොචි සහ මුළුතුයන් දිස්ත්‍රික්කවල සුකෝබෝගි නිවාස 10ක් වන තිබී ඇති බව ශ්‍රී ලංකා බුද්ධි අංශ මගින් අනාවරණය කර තිබුණා. ඒවයි තමත් ආරක්ෂිත ලෙස නිම කර තිබූ ඒවා ලෙස තම සඳහන් වෙන්නේ. සුසේයි බිරිඳ සහ දරුවන් සමග වරින් වර මේවායේ ජීවත් වී තිබේ. මේ සෑම නිවසක්ම බලා කියා ගැනීමට සේවක සේවිකාවන්ද ආරක්ෂාවට විශේෂ පුහුණු ලැබ කොටි සමාජිකයන්ද යෙදවූ බව සඳහන් වෙනවා. මුළුතු වෙල්ලාමුල්ලේ වයිකාල් යුදමුක්ත කලාපයේ සිට අධිවේගී බෝට්ටුවක නැගී පලා යමින් සිටියේදී මුහුදු කොටි නායක සුසේගේ බිරිඳ දියනිසා පුතා අත්තරංගොඩ ගනු ලැබුවේ නාවික හමුදා වේග ප්‍රහාර ආරක්ෂාවල සිටි බට කණ්ඩායම් විසින්. මේ තිදෙන අත්තරංගොඩ ගනු ලැබී 2009 මැයි මාස 15 වෙනිදා සුසේගේ සහෝදරයාගේ බිරිඳ සහ ඇයගේ පුතෙකුද මෙම බෝට්ටුව සිට අල්ලා ගනු ලබනවා. සුසේගේ බිරිඳ සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 6ක පමණ මුදලක්ද රත්රන් කිලෝ 2000ක්ද නාවික හමුදා විසින් සොයාගෙන තිබෙනවා. වෙල්ලාමුල්ලේ වයිකාල් යුදමුක්ත කලාපයේ සිට වේගයෙන් පලා යමින් සිටි අධිවේගී බෝට්ටුව නිරීක්ෂණය කළ නාවික හමුදාවේ වේග ප්‍රහාර ආරක්ෂාවල සිටි නාවික හමුදා නිලධාරීන් ඒ ලුහු බැඳ ගොස් අල්ලාගත් අතර එම යාත්‍රාවේ සාමාන්‍ය වැසියන් 11 දෙනෙකු සිට ඇත. පලා යන කොටි රස්තවාදීන් අල්ලාගත් විට ඔවුන්ව හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා හමුදා සෙබළු විසින් උදවා සිටි ඔත්තු කරවන් වෙත මේ 11 දෙනා නාවික හමුදා නිලධාරීන් ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් අතර කොටි රස්තවාදීන් සිටිද යන්න සොයා බැලීම සඳහා. නාවික හමුදා විසින් යොදවන ලැබ සිටි ඔත්තු කරවන් විසින් ඒ සාමාන්‍ය වැසියන් 11 දෙනා අතරේ සිටි සුසේගේ බිරිඳ දරු දෙදෙනාද ඔහුගේ සහෝදරිය සයගේ පුතාද හඳුනාගත් අතර පසු ඔවුන්ගේ ප්‍රශ්න කිරීමේදී ඔවුන් දේ බව පිළිගෙන තිබෙනවා. මෙම පිරිස ඉන්දියාවට පලා යමේ සිටියේදී නාවික හමුදාවට කොටු වී ඇත. බිරිඳ සත්‍යාදේවි සුසේයිට සටන අතහැර දීවේරාගෙන පැමිණෙන ලෙස ඇවිටිල කර ඇතත් ඔහු පවසා
प्रभाकरण समग तमाद केसे हो इंडिया पलायन निशा उन्होंने खालतिया इंडिया पलायन लेसाई सत्या देवी नाविक अमुदाव अल्लागत मोहते किया सिटी सुसेता जीवत अत्र सिटी नव एप मनाव प्रभाकर ओह समग सिटी नवाई नंदिकार कल्पी खड़ान के लिए प्रभाकर समग मीगे प्रधान पेले कुटीन सीकरण अतर थी सुसेगे मल सिर सुग लबण दिन को मे कारण पवसाने अद मम्मी वडसरा पादर लिपिय लंका दीप उत्पति इक्तरा उलिपिया इतनी गोडक दिन कतर मतया तीनवा मुहूद कोटनायक सुसेगे सिर हमूने नह गेल श्रीलंका हमदास बलुंट नमुत अतर सिधु ने मुखद गेल हरियटम दाने नह इत नमुत अपठी तन पुल इधा श्रीलंका हमदास बलो किसीम कोटिनायक बेरेन दुने नह गेल विशेष सुसे वगे मुहूद कोटिनायक ඉතින් අපට ඉතින් හිතන්න පුළුවන් සුසේ මිය ගියා කියලා එදාන් නන්දිකඩාර කලපුව අසල තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ සුසේගේ සිරුර සොයා ගන්න ලැබුවා කියලා කියන්නේ සුසේගේ පිරිඳ ඇතුළු කණ්ඩායම නාවික හමුදාවට කොටු වී දින 4ක පමණ කාලයකට පසුවලු. පුදුකුඩි රිපු තොට්ටුවිල් ප්‍රදේශයේ තිබී මුහුදු කොටනායකට සීලම සැප පහසුකම් වලින් සමන්විත සුවිසල් නිවස සොයා ගන්න ලැබුවේ වන්නේ මානුෂ මීමේ නිරතව සිටි බට කණ්ඩායම් විසින්. එවකට යුද්ධය අවසන් වූාට පසුව මේ මුහුදු කොටනායකයාගේ සුවිසල් නිවස දැක බලා ගැනීමට ඕනෑම අයෙකුට අවස්ථාව සලසා දී තිබුණා. මුහුදු කොටනායක संख्या ඔවුන් ඒ බව පැවසුවේ සීනාසෙමින් ඒ වෙලෙන්දන් එවැනි කතාවක් පැවසුවේ ද කඩසාප වලින් පවා කොටින් කප්පම් ගැනීම සිහිපත් කරමින් අක්කර භාග්‍ය පමණ බූම් ප්‍රමාණයක සුසේගේ සුවිසල් නිවස පිහිටා ඇත අලංකාර ලෙස සකසා ඇති ගෙවත්තක හි තිබෙනවා වතුර මලක් සුවිසල් නිවස ඉදිරි පිට සවි කර ඇති අතර ගෙවත්තේ කොනක උමගක් ඉදි කර ඇති අයුරු දක්නට ලැබෙනවා ගුවන් ප්‍රහාර වලට පවා ඔරොත්තු දෙන ආකාරයට මෙම උමං මාර්ග ඉදි කර ඇත ඉති මම ඔබට මේ වැඩසටහනේ මේ දර්ශන වලින් පෙන්වන්නේ මේ සුසේගේ නිවස සුසේගේ ආරක්ෂකයන්ට නවාතැන් ගැනීම සඳහා ඉදි කර ඇති කුඩා නිවස विशेष पूर्ण क्लब कोटिस्तवादी प्रधान अलंकार कोटिनायकिया ඒ සුවිසල් නිවසේ මිනි බාරකක්ද තිබේ. විදේශයන් නිසිටගෙන ලද ඉහළම වටිනාකමක් ඇති මත්පැන් බෝතල් එදා එහි තිබී ශ්‍රී ලංකා හමුදා විසින් සොයාගනු ලැබුවා. මෙවැනි ආකාරයේ ආරක්ෂිත නිවාස 10ක් පමණ කිලිනොච්චිය සහ මුල්තුයන් දිස්ත්‍රික්කවල ද සුසේට තිබී ඇති බව බුද්ධ්‍යාශන ආවරණය කරනවා. මුහුදු කොටනායකයා වරින් වර මේ නිවාසවල වාසය කර ඇත්තේ සිය දරු පවුල සමග ඉහළම සැප සම්පත් විඳිමින්. මුහුදු කොට බලකායේ බුද්ධ්‍යාංශයේ නායකයව සිට ඇත්තේ ආශ්‍රප් රූබන් නේවා ජය කුමාරය. සුසේගේ ආරක්ෂා පිළිබඳ මෙම්ම ඔහුගේ ගමන් නිමංගන සීලම් තරතුරු දන සිට ඇත්තේද ගමන් නිමංගන මාර්ග තීරණය කරන්නේද සාකච්ඡා පැවතු දිස්ථාන ගැන තීරණය කරන්නේද මොහු විසින් අශ්‍රප් රූබන් හේවත් ජයකුමාර් කියන්නේද ප්‍රභාකරන් ළඟින්ම සිට කීප දෙනා අතර එක් අයෙක් කෙලින්ම ප්‍රභාකරන් හමු වීමට විශේෂ වරප්‍රසාද ලබා සිටින 11ක් දින අතර අශ්‍රප් රූබන් සිට ඇත කොටි සංවිධානය සහ රජි අත්තරංගි සිරකරුන් හුමාරුවක් ඕමන්තිදී මීට වසර ගණනාවකට හිතදී සිදු වූ අතර ආරක්ෂක අංශවල සමාජිකයන් හුදා ගැනීම සඳහා ප්‍රභාකරන් ඉදිරිපත් කළ කොටි ලැස්තුවේ අශ්‍රප් රූබන් සිටියේය යුද සිරකරුන් හුමාරුව ඕමන්තිදී සිදු වූ අතර ඒ අවස්ථාව දිනපතා ලංකාදීප වත්පත්‍ර වාර්තා කිරීමට ගිය මාධ්‍ය වේදිකෙහි ගිය අවස්ථාවේ අශ්‍රප් රූබන්ව විවෘත රථයක නාංවාගෙන කොටි පොලිස් බටේන් පෙරටු කරගත් යතුරු පැදි වලින් කිල් නොච්චට කැඳවාගෙන ගිය අයුරු මේ ලංකාදීප මාධ්‍ය වේදින් මේ ලිපිය සඳහන් කර තිබෙනවා කොම්බාවල් ප්‍රදේශයේ පිහිටා තිබූ මුහුදු කොට නායක අවදි කරන්නේ සෙල්ලයිෂා මගේ බිරිඳ සුබ්‍රමණියම් සෙල්වි අපට දරුවා 6 දිනක් ඉන්නවා ලොකු දරුවා කොටි සංවිධානයට බාර දෙන්න කියලා එල්ලුවා අපි බෑ කිව්වා පස්සේ දවසක කොටි කණ්ඩායමක් ඇවිත් ගෙදර හිටපු අපි කට්ටියට ගහලා උන් වගේ ලොකු පුතා ගණේෂ්වරම් පැහැරගෙන ගියා 2003 වසරේදී මාස 6කට විතර පස්සේ ලොකු පුතා පැනලා ආවා
කොටි සංවිධානයේ ලොකු පුතා හොයාගෙන ගෙදරට ආවා පුතා කොණ්ඩම්ඩු කැලේ හැංගිලා හිටියේ පුතා නැතිවට කමක් නැහැ එවනට උඹ වරින් කියලා මාව බලහත්කාරයෙන් උන් අරන් ගියා යයි සෙල්ලයියා පවසන්නේ දිගු කතාවකට මුල පුරමින් බලහත්කාරයෙන් පැහැරගෙන ගිය මාව බාර දුන්නේ ජේ කුමාර් කියලා කොටි නායකයෙකුට උගේ නියම නම අශෝක් රූබන් බවත් මුහුදු කොටි සංවිධානයේ බුද්ධ්‍යංශ නායකයා බවත් පස්සේ කාලයකදී මම දැනගත්තා පුදුකුඩිරිපු හංගී සිට විශ්ව මඩු අතර ප්‍රදේශයේ ලොකු ගෙවල් 10ක් හදන්න කොටි සංවිධානයේ වැඩපඩම් අරන් තිබුණා මට ඒ ගෙවල් හදන්න ගෙනාපු බඩමුට්ටු ආරක්ෂා කරන්න කියලා අනකරා ඒ එක ගෙයක් හදන්න ලක්ෂ 75ක් 80ක් විතර වියදම් කර තිබුණා ඒ ගෙවල් සේරම හැදුවේ කොටි සංවිධානයේ ලොකු ලොක්කන්ටයි උන්ගේ පවුල්වල අයටයි මේ ගෙවල් හදන්න බලහත්කාරයෙන් මිනිස්සු දාගෙන තිබුණා දවල් රෑ දෙකේ ඒ මිනිස්සුන්ගේ එක දිගට මරව මරව වැඩගත්තා ඒ ගෙවල් දෙක හදලා ඉවරුණාන් පස්සේ මුහුදු කොටි බුද්ධ්‍යංශ නායකයා මාව කොම්බාවල් පැත්තේ තියෙන ලොකු ගෙදරකට අරන් ගියා. උඹ මේ ගෙදර වත්පිටියේ වැඩ ටික බලාගෙන ඉඳවන් කියලා කිව්වා. මාව ඒ ගෙදරට එක්කගෙන එන්න කලින් මාස ගානකට පස්සේ ගෙදර ගිහින් එන්න අවසර දුන්නා. මගෙත් එක්ක ඒ ගෙදර වැඩට තවත් කෙනෙක් හිටියා. දැම්මට මිනිහගේ නම නම් මතක නැහැ. ගෙදර ආරක්ෂාවට සන්නද්ධ කොටි හිටියා. මොනම හේතුවකටවත් ගෙදරින් පිට යන්න තහනම්. මම හිතුවා මේ ගියේ කොටි ලොකුගේ වෙන්න ඕනෑ කියලා. මම ඒ ගෙදර වැඩට ගිහින් දවස් 3-4කට විතර පස්සේ වාහන වලින් කට්ටියක් ගෙදරට ආවා. උස මහත එක්දී කට්ටියක හිටියා. එයා කොටි නායකෙක් බව මට තේරුම් ගියා. ඒ කොටි නායකයා සමග ගෑණි දරුවන් 3 දෙනෙක් හිටියා. පොඩි එකාගේ වයස අවුරුදු 5ක් විතර වෙන්නේ නැති අය සෙල්ලයියා මෙහිදී පවසනවා. කොටි නායකයා ඒ සිතූ කෙනා මගේ ළඟට ඇවිත් කිව්වා හොඳට ගෙදර වත්පිටි බලාගනින් කියලා. ප්‍රශ්නයක් තියෙනවා නම් ආයෙත් මම ආපු වෙලාවක කියන්න කියලා කිව්වා. පස්සේ කාලෙක තමයි මම දැනගත්තේ එදා මාත් එක්ක කතා කළ කෙනා මුහුදු කොටි නායක සුසේ කියලා. සුසේගේ සේරම ගමන් බිමන් ගැන දන්නේ අශ්‍රප් රූබන් විතරයි. ඒ මිනිහා වෙත් කියනවා තව ටිකකින් ලොක් වෙනවා කියලා. එහෙම කියලා පැයක්වත් යන්නේ නැහැ සුසේ ගෙදරට එනවා. සුසේගේ බිරිඳ ලොකු ළමයි දෙන්නයි කායික්වත් වැඩි කතා බහ කරන්නේ නැහැ. පොඩි එකා මගෙත් එක්ක සෙල්ලම් කරන්න එනවා. හරිම හුරතල් කොටි පැටියා. එතකොට ඒ ළමයාගේ වයස අවුරුදු 5ක් විතර ඇති. ඒත් ඒ ළමයා වයසට වඩා හොඳ පෙනුමක් තිබුණා. සුසේගේ බාල පුතා ඒ ළමගේ නම ශංකර්. හරිම දඟකාර කොළු පැටියා. මුලදී උනන්දකඩ කලපි 2007 ජූලි මාසයේ සිදු වූ බෝට්ටු අනතුරකින් මිය ගියේ සුසේගේ මේ බාල පුතා. සුසේගේ බාල පුතා නන්දකඩ කලපියේ සිදු වූ බෝට්ටු අනතුරකින් මිය ගිය බව පුවත්පත්වල ඒ කාලයේදී ප්‍රසිද්ධ වුණු මාතෘකාවක්. මුහුදු කොටිනායකයාගේ පුතා ශංකර් බෝට්ටු අනතුරකට පත් වූ ආකාරය සහ ඉන්පසු සිදු වූ සිදුවීම් මාලාව ගැන මතක යවිදි කරමින් සෙල්ලයියා කී කතාවයි මේ. මුහුදු කොටින්ගේ ප්‍රයෝජනයට පිටරටකින් බෝට්ටු වගයක් ගෙනත් තිනවා. ඒවා පරික්ෂා කර බලන්න සුසේ එදා ගියා. ඒ යද්දි ශංකරත් එකගෙන ගිහින් තිනවා. සුසේ ශංකරව ඔඩොක්කුවේ තියාගෙන එක් බෝට්ටුවක් පදවාගෙන ගිහින් තිනවා. තවත් බෝට්ටු පහක් පදවාගෙන ගිහින් තියෙන්නේ වෙනත් මුහුදු කොටි 5 දෙනෙක්. නන්දිකඩ කලපුවේ මේ අය අධික වේගයෙන් බෝට්ටු පදවමින් ඒවායි තත්ත්වය පරික්ෂා කරමින් සිට තිබෙනවා. සුසේගේ ඔඩොක්කුවේ හිටපු ශංකර් එක්වරම බෝට්ටුවේ සුක්කානම එක පැත්තකට කරකවල තිනවා. අධික වේගයෙන් ගමන් කරපු බෝට්ටු එක්වරම අධික වේගයෙන් ගමන් කරපු තවත් බෝට්ටුව සමග ගැටී තිබෙනවා. මේ බෝට්ටු අනතුරින් සුසේගේ පුතා එතනම මිය ගියා. සුසේටත් බරපතල තුවාල සිදු වුණා. බෝට්ටු අනතුරින් බරපතල තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවන සුසේ සති 3ක් විතර පුදු කුඩිදී ප්‍රෝවලේ ප්‍රතිකාර ලබාගෙන බොහොම අමාරුවෙන් තම ජීවිතය බේරාගෙන තිබුණේ. සුසේට දින ගණනාවක් යන තෙක් සිහිය තිබිලත් නැහැ. සතියකට විතර පස්සේ තමයි දැනගෙන තියෙන්නේ පුතා බෝට්ටු අනතුරේ මිය ගියා කියලා. සුසේ මේ බව අහලා හරියට අඬලා තිනවා. බෝට්ටු පදින්න පොඩි එකාව අරන් යද්දී සත්‍යදේවී කියලා තිනවා පුතා ඔය ගමන එකගෙන යන්න එපා කියලා. ඒත් සුසේ බිරිඳගේ කීම අහන්නේ නැතුව තමයි පොඩි එකාව අරන් ගිහලා තියෙන්නේ. දැන්ම ඉඳන්ම මේවා පොඩි කාට පුරුදු කරන එක හොඳයි කියලා සුසේ කියලා තිනවා කියලා පස්සේ මම දැනගත්තා. කොම්බාවේ සුසේගේ ගෙදර ඉදදී මටයි ගෙදර වැඩ හිටපු අනිත් සේවකයාට අශ්‍රප් රූබන් ඇවිත් කිව්වා විග්නේශ්වර ක්‍රීඩා පිටිය ළඟ හොඳට සුද්ධ කරලා මිනි වල කපන්න කියලා. සුදුවැල් අතුරන්න කියලාත් කිව්වා. කාව වල දමන්නද කියලා මුලින්ම දැනගෙන හිටියේ නැහැ. පස්සේ තමයි සේරම විස්තරي දැනගත්තේ. සුසේගේ පුතාගේ අවමගුල් උත්සවයේ ලොකුවට ගත්තා. ප්‍රභාකරන් විතරයි අවසන් කටින් සිදු කරන තැනට ආවේ නැත්තේ. අනිත් සේරම කොටිනායක නායිකාව එතනට ආවා. මෙම බෝට්ටු අනතුර හා බැඳුණු තව සිද්ධියක් ගැනද සෙල්ලයියසේ මතක අවදි කරමින් කියා සිටියේ. මේ බෝට්ටු අනතුර කුමන්ත්‍රණයක් මත හිතාමතා සුසේ ඝාතනය කිරීමට කරන ලද්දක් බවට සැක කර අනෙක් බෝට්ටු පහ පැදවු මුහුදු කොටි 5 දෙනාම අත්අරංගුවට ගත් බව. ඒ කතාව ගැන තවදුරටත් තොරතුරු හෙළි කරමින් සෙල්ලයියා මෙසේද පවසනවා. කාගේ උමනාවක් පිට සුසේ ඝාතනය කරන්න හැදුවාද කියමින් අල්ලාගත්තෙ කොටින්ට එදා දසවද දීලා ප්‍රශ්න කරලා තිබුණා. සති දෙකකට විතර පස්සේ සුසේ සුව වෙලා ගෙදර ආවා. ඇවිත් වෙච්ච ඇත්ත සිද්ධිය කිව්වා. ඊට පස්සේ තමයි අර අල්ලාගත්තු කොටි 5 දෙනා නිදහස් කරලා තියෙන්නේ. මේ සියලු තොරතුරු මම දැනගත්තේ සුසේගේ ගෙදරට යන එන කොටින්කින්. කොට්විල් ගෙදර වගේ තවත් ගෙවල් 10ක් විතර සුසේට තිබුණා කියලාත් මම දැනගෙන හිටියා. පුතාව කොටින්ට නුදුන් වරදට මා වස ගණනාවක් උන්ට බැල මෙහෙවරකම් කරා. නොවිදිනා දුක් විඳා අද නිදහසේ ජීවත් වෙනවා. හමුදාවේ මහත්තුරු මට ගමන් දිමන්
ගමන් යන්න අලුත්ම බයිසිකලෙකුත් දුන්නා හැම මිනිහෙකුගේම දුකට සැපට හමුදාව පොලිසිය පිහිට වෙනවා අයියයි සෙල් අයියා අවසාන වශයෙන් කියා සිටිය බොහොම සැහැල්ලු සිතකින් කොටින් නැති මුලතිව් අඩවියේ සෙල් අයියාට පමණක් නොව හැමදිනාටම නිදහස ලැබී තිබේ ඉතින් අද මම මේ වැඩසටහන පැහැදිලි කරේ මුහුදු කොටිනායක සුසේගෙන ඔබ කිසිදා නොවැසු කාරණා කිහිපයක් ගැන ඉතින් මං හිතනවා මුහුදු කොටිනායක සුසේගෙන ඔබට පැහැදිලි විස්තරයක් මේ වැඩසටහනෙන් ලැබුණා කියලා लांकिक देशपालन कुसाटपूटवादी नायक प्रभाकर विशेष प्रभाकर श्रीलंका මක්කල් විදුතලී පුලිකල කියන TMVP නමින් වෙන්නු කණ්ඩායම පිහිටුවීමෙන් පසු දෙමළ ජනතාව අතර ප්‍රසිද්ධ වෙනවා. ඉතින් මට අමතකුණු දෙයක් තමයි ඔබට යම්කිසි ඡායාරූපයක් තිනව පෙන්වන්න. ඉතින් ඒ ඡායාරූප පෙළ තමයි මේ. ඉතින් මේ ඉන්නේ කරුණම්මන්ගේ දුව. ඒ වගේම මේ ඉන්නේ කරුණම්මන්ගේ බිරිඳ. වැඩේ කියන්නේ කරුණම්මන් කොහොම හරි තමන්ගේ පවුලේ කට්ටියව ප්‍රභාකරන්ගේ බේරගත්තා. ඒ බේරගත්තේ කොහොමද කියන එක මම ඔබට අමුතුවෙන් පැවසිය යුතු නැහැ. හැබැයි මම දන්න විදියට කරුණම්මන්ගේ සහෝදරයව ප්‍රභාකරන් මරාදමනවා දේශපාලනයට පිවිසි ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයේ වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ UPFA ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස 2008 වර්ෂයේදී පත් කර ජාතික අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දෙනු ලබනවා. පසුව ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන සංගඨක පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියන ශ්‍රීල නිපේට සම්බන්ධ වූ අතර 2009 අප්‍රේල් 24 වන දින ඔහු ශ්‍රීල නිපේ උපසභාපතිවරයෙකු ලෙස පත් කරනවා. කරුණාම්මන් 1980 ගණන්වල LDT සංවිධානයට බැඳුණු අතර ඔහු LDT ඉහළටම පැමිණියා. 2000 වර්ෂයේ අප්‍රේල් මාසයේදී අලිමංකඩ සටන කරුණාම්මන් සහභාගී වූවට සඳහන් වන සටනක් වන අතර ඔහු ශ්‍රී ලංකා හමුදා සෙබළුන්ට යම් ආකාරයක අභියෝගයක් වුණු බව සඳහන් වෙනවා. අලිමංකඩ සටනේදී දෙපාර්ශ්වයටම සිදු දැඩි හානි හේතුවෙන් 2001 දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කළ ලද සටන් විරාමයේදී කරුණාම්මන් තරමක් වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව සඳහන් වේ. කෙසේ වෙතත් තිස්ස නායකම් නම් LDT හිතවාදී පෝසනන්දමට 2003 වසරේ අගභාගයේදී LDT නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන් විසින් දූෂණ චෝදනා මත කරුණාම්මන් උතුරේ මූලස්ථානයට කැඳවීමෙන් පසු කරුණාම්මන් පැන ගිය බවට LDT අනාවරණය කොට තිබෙනවා. ඔය කරුණාගේ සහ ප්‍රභාකරන්ගේ වළිය ගැන මම ඔබට මේ සතියේම නැවත වීඩියෝ එකක් කරන්නම්. කෙටියෙන් සඳහන් කරොත් මේ ගැන නැගිනීර කොටි සමාජිකයන්ව උතුරේ කොටිස්තවාදීන් විසින් වෙනස් කොට සැලකීම් වලට ලක් කරන බව කරුණාම්මන් විසින් චෝදනා කරන අතර පසු ඔහු නැගිනීර ප්‍රධානියා ලෙස ප්‍රභාකරන් සමග රණ්ඩුවක් ඇති කර ගන්නවා. වැඩේ කියන්නේ මෙතනදී කරුණාම්මන් ගාව හිටපු සමහරක් කොටිස්තවාදීන් විවිධ හේතු කියමින් කරුණාම්මන් අතහැර ප්‍රභාකරන්ගේ පක්ෂයට සම්බන්ධ වෙනවා. ඉතින් බලන්න කොටි සංවිධානයේ මොනතරම් උචාරුවින් Taman ගැන ලොවට පැවසුවත් අපිට මේන් පෙනෙනවා ඇති LDT සංවිධානයේ බෙදීම. ඒක තමයි කොටි සංවිධානයේට බෙදුම්වාදී සංවිධානයක් ලෙස පවසන්නේ. කරුණාම්මන් කියලා කියන්නේ ප්‍රභාකරන් ළඟ කලින් හිටපු ප්‍රධාන බොඩිගාඩ් කෙනෙක්. ඒ සම්බන්ධයෙන් ඔබට මම මේ පෙන්වන ඡායාරූපෙන් සාක්ෂි සපයනවා. විශේෂයෙන්ම නැගිනීර කොටි ගැන මම තමයි YouTube වෙත පළමුවරට වීඩියෝ නිර්මාණය කරන්න පටන් ගත්තේ. ඉතින් ඔබ ඒවත් අනිවාර්යෙන් බලන්න. කරුණාම්මන් අරන්තලව විශ්වඝාතනය, පුලුකුණාව කොටි පෙරහරය, අම්පාර දිස්ත්‍රික්කයේ සිදු ගොඩක් සංහාර වලට වගකීම් යුතු බව බොහෝ දෙනා පවසන කරුණා. කරුණාම්මන්ගේ පියා සිදු කළේ මඩකලපු දිස්ත්‍රික්කයේ කුෂිකර්මයයි. 2004 වර්ෂයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව සහ ප්‍රභාකරන්ගේ හිතවාදීන් විසින් පිහිටුවන ලද සාකච්ඡා වටරවුමෙන් කරුණාම්මන්ව ඉවත් කිරීම සැලසුම් කරන ලදේ කියුන් ලබන සාම සාකච්ඡා අතරතුර LDT සමග මෙම ભેදිය තව සංකීර්ණ වෙනවා. ඉන් අනතුරුව කරුණා විසින් LDT සංවිධානයේ එරෙහිව සටන් කිරීමේදී රජයේ ශ්‍රී ලංකා හමුදාවන්ගේ සහාය ඇතිව පැරා මිලිටරි කණ්ඩායමක් පිහිටුවන ලබනවා. 2007 වර්ෂයේදී කරුණාට ඔහුගේ පැරා මිලිටරිය තමිල් මක්කල් විදුතලයේ පුලිකල් TMVP නම්
දේශපාලන පක්ෂය බවට පරිවර්තනය කර ගැනීමට අවසර ලැබෙනවා කෙසේ වෙතත් කරුණාගේ කණ්ඩායම මාධ්‍ය විසින් කරුණා පාර්ශ්ව ලෙස හඳුන්වනු ලැබුව අතර ශ්‍රී ලංකාවේ ගිනිකොණ දෙසින් සිය ගණනක් ලෙස ගණන් බල ඇති බලකොටුවක් සමගින් කරුණා අම්මාන්ගේ කණ්ඩායම දිගටම බලකොටුව පවත්වාගෙන ගොස් තිබෙනවා මෙම කණ්ඩායම නිරන්තරයෙන් LTT සංවිධාන සමග ගැටුම් ඇති කරගත්තා 2006 වසරේදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව කරුණා පාර්ශ්වයේ සහාය ඇතිව රටේ නැගෙනහිරින් LTTE පළවා හැරීමේ ප්‍රධාන මෙහෙයුමක් දියත් කරනවා 2007 ජූලි වන විට ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමට අපේ හමුදා සැබළු සමත් වෙනවා එක දෙයක් මම මේ දේ පැවසිය යුතුමයි කරුණා අම්මන් උදව් කළ නිසා නැගෙනහිර අපේ රණවිරුවන්ට අත්පත් කර ගැනීමට හැකි වුවත් ඇත්ත වශයෙන්ම කරුණා අම්මන් යනු තමා මෙතරම් කාලයක් සේවය කළ LTTE ට්‍රස්ට් සංවිධානයේට ද්‍රෝහි වූයයි ඉතින් එදා කරුණා අම්මන් නැවත වර ශ්‍රී ලංකා හමුදා සැබළුන්ට ද්‍රෝහි වීමට ගතවන්නේ තප්පර කිහිපයක් පමණයි නමුත් එදා එහෙම දෙයක් කරුණා අම්මන්ට සිදු කරන්නට අපේ ශ්‍රී ලංකා හමුදා රණවිරුවන් ඉඩ දුන්නේ නැහැ. හයකෝ මදල් පුරවිලේ නන්නල් අවරලේ கண்டிப்பா ஒளியேற்றும்படி தான் நாங்க கேட்டிருக்கோம். கடைசியா இடம்பெற்ற பாதுகாப்பு ஓவலுக்கு கூட்டத்திற்கும் அப்பொழுது எடுக்கப்பட்ட முடிவுகள் எட்டப்பட்ட பிரபாகரன் ஸ்ரீலங்காவ சமக சாமசாக்கச்சா ஹிதாமதாம எதகின கிய LTTE ரஷ்டவாதீன் ஸ்தவதுருட்ட சடங் கிரீம் சதான் நெவத சன்னத் தீமட்ட அமතර காலக் லவா தீம் சந்தா பவ கருணா அம்மன் சோதனா கரா TMVP சங்விதானய LTTE யின் வெங்வீம நிசா LTTE ட சடங் கிரீமி ஹக்கியாவின் 70% கொமன் அஹிமி உபவ கருணா அம்மன் பவசனவா ஹபே பிரபாகரன் வெட்டென்ன படங்கத்தே கருணா LTTE சங்விதானய TMVP කඳුරක දින දෙකක් ගත කොට තිබෙනවා. ඒ සමගම විශේෂ ප්‍රහාරක බලකායක් සහ ඔත්තු ප්‍රහාරක බලකාය පිහිටුවන බව TMVP නිවේදනය කරා. TMVP තුල අභ්‍යන්තර සහජීවනය ගැන මීට පෙර ප්‍රශ්නයක් මතුවී ඇත. විශේෂයෙන්ම මුදල් සම්බන්ධයෙන් පිල්ලයන් සහ කරුණා අම්මන් අතර මතභේද ඇති විය. මේ සහ ජූනි අතර අන්තර් කණ්ඩායම් ගැටුම් වලින් කාඩර්වරුන් ගණනාවක් මිය ගිය අතර විශේෂයෙන්ම සෙන්තුජන් සෙන්ත මෝර්තනන් නම් බුද්ධ්‍යංශ ක්‍රියාකාරිකෙක් සිටියා කරුණා අම්මන් සමග. ඔව් සීලන් නැමැති තවත් TMVP කාර්යයකට දරුණු ලෙස පාර දුන් බවට සඳහන් වෙනවා. කරුණා අම්මන් වසරේ නැගිනිර පළාතේ LTTE ප්‍රධානියා ලෙස කටයුතු කළේ කර්නල් කරුණා අම්මන්. කරුණා වෙනවා. හැමෝටම තියෙන ප්‍රශ්න තමයි කරුණා අම්මන්ට මොකද වුනේ? ඇයි අද පේන්නේ නැත්තේ? කරුණා අම්මන් එක්සත් රාජධානී සිරගත කිරීම. මෙට්‍රොපොලිටන් පොලිසිය සහ දේශ සීමා සහ ආගමන ඒජන්සිය අතර ඒකාබද්ධ මෙහෙයුමකින් පසු කරුණා අම්මන් 2007 නොවැම්බර් 2 දින ලන්ඩනයේදී අත්අඩංගුවට ගනු ලබනවා. කරුණා අම්මන් සතුව තිබී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සහ ගිනි අවශ්‍ය වාගේ නැති බවට සැලකෙනවා. ශ්‍රී ලංකාවේ සතිපතා පළවන ඉංග්‍රීසි පුවත්පතක් වන Sunday Times පුවත්පත රණුව කරුණා අම්මන්ට රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට එවකට ශ්‍රී ලංකා රජය හවුල් වූ බවට ප්‍රමාණවත් සාක්ෂි තමන් සතු ඇති බව බ්‍රිතාන්‍ය බලධාරීන් ප්‍රකාශ කළ බව සඳහන් වෙනවා 2008 ජනවාරි 25 වන දින කරුණා අම්මන්ට මාස 9ක සිරදඬුවමක් නියම විය 2008 මේ මාසයේදී ඔහු ආගමන රැඳූ මධ්‍යස්ථානයකට මාරු කරනු ලබනවා Amnesty International විසින් මෙහෙවන ලද මානව හිමිකම් කණ්ඩායම් ගණනාවක් වද හිංසා පැමිණවීම ප්‍රාණ අපේට තබා ගැනීම සහ ළමා සොල්දාදුන් බලවා ගැනීම ඇතුළු යුද අපරාධ සම්බන්ධයෙන් කරුණා අම්මන්ව විමර්ශනය කරන ලෙස මෙට්‍රොපොලිටන් පොලිසියෙන් ඉල්ලා සිටියේය මෙට්‍රොපොලිටන් පොලිසිය ප්‍රතිචාර නොදක්ව අතර කරුණා අම්මන් 2008 ජූලි 3 වන දින ශ්‍රී ලංකාවට පැමිණෙනවා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු කරුණා අම්මන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසි අතර තවත් හිටපු කොටි සමාජිකයන් 1750ක් සමග ශීලනිපේට එක් විය 1983 කාලය තුළ රාජපක්ෂ වලේ සිටියේ නම් කළු ජූලි කෝලහලයේ ඇති නොවන බව පවසමින් කරුණා අම්මන් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රශංසා පවා කොට තිබෙනවා පසුව කරුණා අම්මන් ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ලදී 2020 ජූනි 19 වන දින කරුණා අම්මන් ඔහු COVID-19 වෛරසයටත් වඩා කුරිරුස අනුකම්පා විරහිත බව හෙළිදරව් කරමින් ප්‍රචාරණය සිදු කළේය මම කොරෝනා වෛරසයටත් වඩා භයානකයි කොරෝනා වලින් මිනිසුන් 11 දිනක මියගින් නමුත් මම එක් දිනක් තුල සොල්දාදුන් 2000-3000ක් මරා දැමුවෙමි ඔහු යුද්ධයේදී අලිමංකඩ සොල්දාදුන් 3000කට වැඩි පිරිසක් ඝාතනය කළ බවත් රට තුල සිදු වූ COVID-19 ආශ්‍රිත මරණවලට වඩා තමන් භයානක බවත් ප්‍රකාශ කොට තිබෙනවා ඔහුගේ අසංවේදී ප්‍රකාශයන් ඔහුව ම්ලේච්ඡයෙකු ලෙස හඳුන්වමින් දේශපාලනය තුල පුළුල් විවේචනයට ලක් වූ අතර වැඩ බලන DGP
සීඩී වික්‍රමනාත්න මහතාගේ නියෝගයකට අනුව ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ලෙස කරුණාම්මන්ට දන්වනු ලබනවා. කරුණාම්මන් පසු ප්‍රකාශ කළේ තමාගේ කතාව මාධ්‍ය විසින් සංස්කරණය කළ බවත් තමන් කිසිවිටක එවැනි ප්‍රකාශ නොකළ බවත්ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කරුණාගේ කලින් යුද අපරාධ සම්බන්ධයෙන් පැඩදුරු පරීක්ෂණ ආරම්භ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි නමුත් කරුණාට එරෙහිව කිසිදු පියවරක් ගන්න ලැබුවේ නැහැ. කරුණාම්මන් අධිකරණයේ නඩු විභාග කිහිපයකට මුහුණ දුන්නා. ඔහු විසින් සිදු කළ බව කියන සමූල ඝාතන පිළිබඳව සාක්ෂි කණ්ඩායම් කිහිපයක් රැගෙන ආවා. කරුණා මෙම සිදුවීම ප්‍රමුඛ විපක්ෂයක් වන එජාපේ විසින් TMVP සහ ශ්‍රී ලංකා මහජන නිදහස් සන්ධානයේ කීර්ති නාමය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ලෙස හැඳින්විය. ඉතින් මම කරුණාම්මන් ගැන පවසමු කතාවේ කොතනක හරි වරදක් තිබෙනවා නම් අනිවාර්යෙන් පහලින් කොමෙන්ට් කරන්න. එක දෙයක් මම අවසානයේ පවසන්නේ LDT ඩයස්පොරාව ශ්‍රී ලංකා හමුදා සෙබළුන්ට යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ නම් මන්ද අදටවත් මානව හිමිකම් වල කරුණාම්මන් ගැන කතා නොවන්නේ. ඉතින් මේවා තමයි ඉස්සරහට නැවත යුද ගැටුම් ඇති වෙන්න හේතුව. මේ වගේ පුද්ගලයන්ව කවුද ආරක්ෂා කරන්න කියලා මම ඔබට නැවත පැවසිය යුතු නැහැ. යුද්ධයේ අවසන් සමය වන විට කරුණාම්මන් සිටියේ LTTE එරෙහි ස්ථාවරයකයි. ඔහුගේ සහාය හිමි වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවට. ප්‍රභාකරන්ගේ මලකුණ හඳුනා ගැනීම සඳහා වෙල්ලම්මුල්ලි වයිකල් වෙත හමුදා විසින් රැගෙන එන ලද්දේ කරුණාම්මන් සහ දයා මාස්ටර්. කරුණාම්මන් පවසන ආකාරයට පොට්ටු අම්මන් නොවේහි සැඟවි සිටින්නම් එයට හේතු විය හැකි කො ආරක්ෂාව පිණිස. නැතිනම් ඔහු විසින් වෙනත් රහස් මෙහෙමකට අරාදිමින් සැලසුම් සකස් කරනවා වෙන්නට පුළුවන්. මේ දෙකම නොවන්නේ නම් ඔහුසේ යට ගියාවට සම්පූර්ණයෙන්ම තිත තබා අලුත් මිනිසෙක් ලෙස ජීවත් වෙනවා විය යුතුය. එසේ සිටින පොට්ටු අම්මන්ගේ රහසිගතභාවය කරුණා වැනි LDT විරෝධියෙකු වෙත දැනගැනීමට ලැබී ඇතනම් එයින් මොහුගේ රාසිගත ජීවිතයේ අවසාන ලකුණ බව ඔබට මතක් කරන්නට අනිවාර්යයි. අනිත් අතට ඔහු සැඟවි සිටීමේ හේතුවද එයින්ම අහෝසි වන බව පැහැදිලි වෙනවා. සිය ප්‍රකාශය සඳහා කිසිදු සාධකයක් කරුණාම්මන් විසින් ඉදිරිපත් කර නොමැති අතර එය වචනයකට පමණක් ඔහු විසින් සීමා කොට තිබෙනවා. කරුණාම්මන්ගේ මේ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් පොට්ටු අම්මන් ජීවිතුන් අතර නොමැති බව හිටපු LTT සමාජිකයන්ගේ සැදුම්ලත් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හා නායක කේ තුලසී පවසා සිටිනවා. LTT සංවිධානයේ ජීවත් වූ ප්‍රබල නායකයන් කිසිවෙක් ජීවත් නොසිටින බව අදාළ නායකයන් සමග සටන් වලට සහභාගී වී බේරුණු පුනරුත්ථාපන ලැබුවන් දන්නා බවද තුලසි එහිදී පවසා තිබුණා. යුද මෙහෙයුමේදී සීලුම LTTE නායකයන්ගේ මලසිරුරු පැහැදිලිව හඳුනාගත හැකි මට්ටමේ ඡායාරූප නිකුත් වුවත් එම ඡායාරූප ගොන්නේ පොට්ටු අම්මන්ගේ රුව දක්නට ලැබුණේ නැත. මෙම ඉඩ ප්‍රස්තාව මගින් පොට්ටු අම්මන් තවම ජීවතුන් අතර යන මතය දරණ පිරිසක්ද සිටිනවා. පොට්ටු අම්මන් හේවත් ෂන්මුගලිංගම් ශිවශංකර් තමයි ඔහුගේ නාමය. පොට්ටු අම්මන්ගේ උපැන්න සහතිකයේ තිබෙන නම ෂන්මුගලිංගම් ශිවශංකර්. 1981 වසරේදී LTT සංවිධානයට ඔහු එකතු වන්නේ සුසේයි සමග. තමිල්නාඩුවේ වේදර නායම් වලදී අවිපුණු ලබන ඔහු කළුකොටි බලකායේ සහ LTT බුද්ධංශ වන ටොසිසි ප්‍රධානිය බවට පත් වෙනවා. ප්‍රභාකරන්ගේ සමීප සංගීකු බවට පත්වීමට තරම් හා එම සංවිධානයේ බරපතල වගකීම් ප්‍රමාණයක් දරන තැන දක්වා ඔහු පත්වන්නේ විශ්වාසය සහ කැපවීම හේතුවෙන්. 1994 දෙසැම්බර් 28 වෙනිදා ගෝපාල ස්වාමි මහින්ද රාජා හෙවත් මහත්තයා ඇතුළු LTT කාඩරයන් 275ක් මරා දැමීම සඳහා පෙරමුණගෙන තිබෙන්නේද පොට්ටු අම්මන්. ඉන්දිය රෝ ඔත්තු සේවයට අවනත වී පොට්ටු අම්මන් ඇතුළු LTT බුද්ධංශ පිරිස් මරා දැමීම සඳහා මහත්තයා ඇතුළු පිරිසක් උත්සාහ දැරීම මේට ආසන්නතම හේතුව බවට සඳහන් වෙනවා. මහත්තයා ඇතුළු පිරිස දරන ලද ප්‍රයත්නයකදී පොට්ටු අම්මන්ගේ දෙවනියා වූ බොස් බරපතල තුවාල ලබා පණ බේරාගෙන තිබුණා. විටක LTT අභ්‍යන්තර ප්‍රශ්නවලදී තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ පොට්ටු අම්මන් තවත් විටක ජාත්‍යන්තර හඳුනාගෙන තිබුණේ රජීව් ගාන්ධි ඝාතනය සඳහා ඉන්දියාවට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙසයි. පොට්ටු අම්මන්ගේ කාර්යභාරය පිළිබඳව හොඳ කතාවක් රජීව් ගාන්ධි ඝාතනය පිළිබඳ පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබෙනවා. ගාන්ධි ඝාතනයෙන් පසුව LDT කේත පණිවිඩ ඉන්දිය ආරක්ෂක අංශයන්ගේ පරීක්ෂණයට ලක්විය. ඉන්දියාවෙ සිට ඝාතන ප්‍රයත්නය සඳහා නායකත්වය දුන් සිවරාසන් මේ 4 වෙනිදා හෙවත් ඝාතනයේ සති දෙකකට පෙර මෙසේ පවසා තිබිනි. මම ආපසු යාපනයට යතොත් ඒ යන්නේ ලෝක නායකයෙකු ඝාතනය කිරීමේ ඇදහිය නොහැකි වික්‍රමය පෑ පොට්ටු අම්මන්ගේ සංගීකු හැටියටයි. පොට්ටු අම්මන්ට LTT තුළ තිබූ තැන එතනින්ම පැහැදිලි වෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා මානුෂීය මෙහෙයුමේ අවසන් දින කිහිපය ගත වුණේ ප්‍රධාන පෙළේ LTT සංවිධානයේ නායකයන් අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන්. ප්‍රධාන පෙළේ සීලුම නායකයන් එතනදී ඝාතනය වූ අතර ඔවුන්ගේ මලසිරුරු හඳුනා ගනු ලැබුවා. මලසිරුර නොමැති වීමෙන් තවම ජීවත්වන බවට කතාවක් ඉදිරි කර තිබූ නායකයා වූයේ පොට්ටු අම්මන්.
ශ්‍රී ලංකා රජයේ විසින් නිල වශයෙන් සනාථ කර තිබෙන කාරණයක් වන්නේ පොට්ටු අම්මන් මලගිය ඇත්තන්ගේ ගොඩට එකතු වී ඇති බවයි. 2009 සැප්තැම්බර් මාස කොළඹ මහා අධිකරණයේදී විභාග වූ ලක්ෂ්මන් කදීර් ගාමර් ඝාතන නඩුවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කපිල වෛද්‍යරත්න විසින් අධිකරණයේදී කියා සිටියේ එම නඩුවේ ප්‍රධාන විත්තිකරුවන් දෙදෙනා වන වේලුපිල්ලි ප්‍රභාකරන් සහ පොට්ටු අම්මන් මිය ගොස් ඇති බවයි. රජීව් ගාන්ධි ඝාතනය සඳහා ප්‍රධාන සැකකරුවෙක් ලෙස පොට්ටු අම්මන් නම් වී තිබුණ බැවින් පොට්ටු අම්මන් සහ ප්‍රභාකරන් ජීවතුන් අතර නොමැති බවට ශ්‍රී ලංකා රජයේ සහතික ඉන්දියාවට අවශ්‍ය වී තිබුණා. එම සහතිකය ලබා දෙමින් ශ්‍රී ලංකා රජය විසින් දන්වා යවා තිබුණේ මානුෂ්‍ය මීමේ අවසන් අවස්ථාවේදී මෙම දෙදෙනාම ජීවිතක්ෂයට පත් වූ බවයි. ශ්‍රී ලංකා රජයේ අධිකරණ ඉදිරියේ වගකීවුතු මරණ සහතිකයක් පොට්ටු අම්මාට ලැබී තිබුණත් LTT ඩයස්පොරාවේ සමහරෙකු ජීවත් කරවන්නේ අවසාන මොහොතේදී පොට්ටු අම්මන් පැනගත් යන තර්කයේ ඉදිරිපත් කරමින් කරුණ අම්මන්ගේ කනට වැටි ඇත්තේද මෙවැනි කතාවක් වන්නටත් පුළුවන්. ඇත්තරම පොට්ටු අම්මන්ට මොකද වුනේ? පොට්ටු අම්මන්ට ඇත්තරම වුනේ කුමක්ද යන උපකල්පන හතරක් ඔස්සේ මේදී සලකා බලන්නට පුළුවන්. පළවෙනි කාරණාව තමයි මානුෂීය මෙහිමේ අවසාන අදිරියේදී හමුදා ප්‍රහාරයකින් මරණයට පත් වෙන්න පුළුවන්. දෙවන සංකල්පය තමයි අවසාන මොහොතේදී සිය දිවි හානි කරගන්නටත් පුළුවන්. තුන්වෙනි සංකල්පය තමයි හමුදා යටතට පත් වී රඳවා තබාගෙන සිටීම. හතරවෙනි සංකල්පය දිවි බේරාගෙන පැන ගැනීම. මේන් පළමු කාරණා දෙකම තිබෙන්නේ පොට්ටු අම්මන් ජීවත් වන බවට නොව ඔහු මරණයට පත් වූ ආකාරය පිළිබඳවයි. පොට්ටු අම්මන් පිළිබඳ මෙම උපකල්පනයේ පිළිබඳ සාධනය කිරීම පොදුවේ පිළිගන්නා කාරණයකින් අරමන්නට පුළුවන්. කලපුවවට රැඳී සිටියා. මේ 16 වෙනිදා සෙනසුරාදා දිනේ සමස්ත මුහුදු තීරය හමුදාව යටතට පත්වීම සමග තමන්ට පැන ගැනීමට තිබූ මග වැසී ගිය බව කොටි ප්‍රදානින් තීරුම්ගත් කරුණා. එදින රාත්‍රියේ 59 වෙනි සේනාංකයේ රැඳී සිටි ඉදිරි ආරක්ෂක වළල්ලට ත්‍රස්තවාදීන් විසින් පහර දෙනු ලබන්නේ තමන් වටකර ඇති හමුදා බැම්මේ කුමන හෝ තැනක් බිඳ ගැනීමේ අරමුණින් යුක්තව. 59 වෙනි සේනාංකයේ සිට තැනින් බැම්ම බිඳ මුලිත වූ කැලෑ තීරයට ඇතුළු වීමේ උපාය මාර්ගයක් මෙතනදී LTTE නායකයන්ට අවශ්‍ය වන්නට ඇත. එම අසාර්ථක උත්සාහය විසින් කොටි ත්‍රස්තවාදීන් ගණනාවකගේ මරණය එදා තීන්දු වුණා. මේ 17 වෙනිදා උදැසන 5 වන විට වර්ග කිලෝමීටර් 800කට පමණ සීමාවේ තිබූ යුද මුක්ත කලාපය තුළ සිටි සීල් ලැසම් බේරා ගැනීම මෙහිුමේ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයාගේ නායකත්වයෙන් යුත් 53 වෙනි සේනාංකයේ සහ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් 58 වෙනි සේනාංකයේ යෙදී සිටියා. යුද මුක්ත කලාපයේ කොටු වී සිටි ජනයාගෙන් කොටසක් මුදා ගැනීමට එම සේනාංක සමත් වුණා. අනතුරුව කොටි නායකව ඇතුළු 800කට ආසන්න පිරිසක් හමුදා වළල්ල තුළට කොටු වන්නට පටන් ගැනුණා. මෙම පිරිස කණ්ඩායම් තුනක් ලෙස විසිරි සිටියා. බානු සුසෙයි ඇතුළු පිරිස එක් කණ්ඩායමක් ලෙසත් ප්‍රභාකරන් ඇතුළු පිරිස තවත් කණ්ඩායමක් ලෙසත් පොට්ටු අම්මාන් සහෝගේ බිරිය ඇතුළු පිරිස අනෙක් කණ්ඩායමක් ලෙසත් මෙලෙස ස්ථානගත වී සිටියා. මේ 18 වෙනිදා පාන්දර යාමේ වන විට පොට්ටු අම්මාන්ගේ කණ්ඩායම කුඩා කඩුලාන තීරයක් වෙත පැමිණ සිටි අතර කල්ලු කොටි බලගණයක් විසින් ඔවුන්ට ආරක්ෂාව සපයමින් තිබී ඇත. එදින උදෑසන 5 පමණ වන විට මෙම පිරිස වෙරළ තීරය අද්දරට පැමිණ සිටියා. උදෑසන 5:30 වන විට පොට්ටු අම්මාන්ට තුවාල සිදු වී තිබූ අතර ඔසිය බිරිඳටද වෙඩි තබා සියදිවි හානි කරගත් බවට වාර්තා විය. යුද බිමෙන් ලද තොරතුරු මේ සඳහා අදාළ කරගෙන තිබෙන අතර මෙහිදී එක් ලියුම්කරුවෙකු එම මොහොතේදී ඉදිරි සටන් බිමේ සිට යුද පුවත් වාර්තාකරණ ඉදී සිටීම නිසා අදාළ තොරතුරු සජීවී ලෙස ලබාගත් ඒවා ලෙස සලකන්නට පුළුවන්. ප්‍රශ්නේ තිබෙන්නේ එසේනම් පොට්ටු අම්මාන්ගේ සිරුරේ ඡායාරූපය නොමැත්තේ ඇයි යන්නයි. මියගිය පොට්ටු අම්මාන්ගේ බිරියගේ ඡායාරූපය ඇතත් පොට්ටු අම්මාන්ගේ ඡායාරූපය නොමැති වීමට හේතු කිහිපයක් සඳහන් කරන්නට පුළුවන්. පොට්ටු අම්මාන්ගේ සිරුර ඔහු විසින් සීදීවි නසාගත්තේ බෝම්බයක් වෙනි සිරුර කැබළු වියන ආකාරයකින් නම් එතනදී මල සිරුර පිළිබඳ සාධක ඉදිරිවන්නේ නැත. තමන් යුදබිමේදී මිය ගිය හොත් තම මල සිරුර සතුරු අතරපත් නොවන්නටද LTTE ප්‍රධානීන් විසින් අනුගමනය කරන ලද වික්‍රමාන්විත ක්‍රමයක් පිළිබඳවද මිහිදී මතකයට නගාගත යුතුයි. ප්‍රභාකරන් විසින් තමන් සටනේදී මිය ගිය හොත් සිය මිනිය ගිනි තබා දැමීම සඳහා පෙට්‍රල් කෑන් එක සහිත කාඩවරයෙකු රඳවා තබා ගත්තා. ඉතින් අනිවාර්යෙන්ම ඔබට මතක් කළ යුතුයි මේ පෙට්‍රල් කෑන් එක ගැන පවසනකොට මම මීට දවසකට කලින් වීඩියෝ එකක් කරා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා ගැන. එහිදී පැහැදිලිවම
කමල් ගුණරත් මහත්මයා පවසා සිටිනවා ප්‍රභාකරන් ළඟ කිසිම පෙට්‍රල් කෑන් එකක් තිබුණේ නැහැ. ඒ වගේම අඩුම ගන්න සයිනට් කරලක්ක් තිබුණේ නැහැ කියලා. ඉතින් කොහොම වුණත් මේ පොට්ටු අම්මාන් දනුගමනය කළ ක්‍රමයක් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. LTTE සහ ඉන්දියා හමුදාව අතර සටන් ඇවිලෙද්දී මෙම කටයුත්තේ ප්‍රභාකරන් ඉදිරි සිටින බව ප්‍රසිද්ධ විය. පොට්ටු අම්මාන් හට මරණය අත්වන විට ඉහත ආකාරයෙන් හෝ වෙනම ආකාරයකින් පොට්ටු අම්මාන්ගේ සිරුර විනාශ කිරීම සඳහා ඉතිරිව සිටි LTTE කාඩර් වලට අවස්ථාව තිබුණා. මෙතනදී නැගින තර්කය වන්නේ මේ ක්‍රියාදාමයේ ප්‍රභාකරන් විශේෂ සිදු නොවුණේ ඇයිද යන්නයි. ප්‍රභාකරන් මියන මොහොත වන විට එවැනි ක්‍රියාවක් සඳහා වග කීවතු පුද්ගලයෙකු ඉතිරි නොවන්නට ඇත. LTTE සංවිධාන අංක 0.01 දරන තහඩුපත කරපැලඳි ප්‍රභාකරන් අවසානයේදී විනාශයට පත් වූ බව කිව හැකිය. මේ නිසා ඔහුගේ මල සිරුරට ගිනි තැබීමක් හෝ විනාශය කිරීමට පුද්ගලයෙකු උතුරු නොවුණු බව හෝ තිබුණු තත්ත්වයේ හමු වෙවෙන ක්‍රියාදාමයකට ඉඩ ප්‍රස්ථාන නොතිබුණු බවටද අපිට හිතන්නට පුළුවන්. පොට්ටු අම්මාන්ගේ සිරුර ගිනි තබා විනාශ කළා යයි උපකල්පනය සඳහා තවත් ඉඩක් තිබෙන්නේ හිට්ලර්ගේ සිරුර විනාශ කිරීම සඳහා අනුදැන වදාළ ක්‍රමවේදයේද එය වීම නිසායි. LTTE වැනි ත්‍රස්ත සංවිධාන එවැනි පරමාදර්ශ අනුව කටයුතු කරන ආකාරය නිරන්තරයෙන්ම දකින්නට පුළුවන්. හමුදාවට යටත් වී හෝ ඔවුන් විසින් අල්ලාගෙන සිටීමේ කාරණිය පොට්ටු අම්මාන් විශේෂයි. අදාළ නොවන බවට වන සාධක ඉතාමත් ශක්තිමත්. ඉන්දියා වැනි ඔත් සේවා ශක්තිය ප්‍රබල වග කීවතු කලාපීය බලවතුන්ගේ විමසීමක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් අසත්‍ය කාරණ ගොනු කරන්නේ නැත. රජීව් ගාන්ධි දීදී වර්ධකරුවෙකු ලෙස පොට්ටු අම්මන් ජීවතුන් අතර දැයි ඉන්දියාව කළ විමසීමේදී ශ්‍රී ලංකා රජය විසින් රාජ්‍ය වගකීම සහිතව ප්‍රකාශ කළේ පොට්ටු අම්මන් නියගොස් ඇති බවයි. හමුදා භාරයේ සිටින්නෙකු ගැන එවැනි ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් ශ්‍රී ලංකාවට තිබිය නොහැක. KP අත්තරංගුවටගෙන ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් ඒ ගැන ලෝකයට වසන් නොකළේ නම් පොට්ටු අම්මන් ගැන වසන් කරන්නේ කුමකටද? LTTE හමුදා නායිකාව තමිලනී හමුදා භාරයේ සිට සිරගත කොට තිබුණා. දයා මාස්ටර්, ජෝර්ජ් මාස්ටර් දෙසේය. ඔවුන් සෙළු දෙනා පිළිබඳවම සිදුවී එලි පිට පොට්ටු අම්මන් හමුදා අත්තරංගුවේ සිටියා නම් ඔහුටද එම තත්ත්වය පොදුයි. පොට්ටු අම්මන් දීවේරාගෙන පැනගත්තේ යන දෙමළ වර්ගවාදී නිසා LTTE ඉතිරි මිතුරු පිරිස අසන්නට කැමැතිම කතාව වුවත් ඒ සඳහා තිබෙන එකම සාධක වන්නේ මියගිය නායකයන් අතර පොට්ටු අම්මන්ගේ ඡායරූපය නොමැති වීම පමණයි. ඒ හරන් සීලුම සාධක පවතින්නේ පොට්ටු අම්මන් අපායේ ජීවත් වන බවටයි. මේජර් ජෙනරාල් කමල් ගුණරත් මහත්මයා විසින් පොට්ටු අම්මාන්ගේ අවසානයේ පිළිබඳ දිවයින පුවත්පත සමග කරන ලද සාකච්ඡාවකදී පවසා සිටියේ නන්දි කඩල් කියන්නේ විශාල කලපුවක්. පස්සේ අපි මිනි හොයනකොට ඉදිමුණු කුණු වෙච්ච මිනි ඕන තරම් හම්බ වුණා. සති දෙකක් විතර යනකම් අපිට මිනි හම්බ වුණා. ඒ අතර පොට්ටු අම්මාන් ඉන්නේ නැති කියලා අපි සැක කරනවා. ඒ වගේම පොට්ටු අම්මාන් මැරුණ බවට ඇසින්දුරු සාක්ෂි අපිට හමු වුණා. මේවා කාරණා බලන විට පොට්ටු අම්මාන් මිය ගිය බවටත් ඔහුගේ සිරුර විනාශ වී ගිය බවටත් සැක කළ හැකි. ගැඹුරට එරෙන කලුපු බිමක සිරුරකට අත් විය හැකි ඉරණමද මෙහිදී සිහියට නගාගත යුතුයි. හමුදා විසින් අවසාන මොහොතේ මුහුදු තීරය අත්පත් කරගෙන ඉතිරිව සිටි නායකයන් රොත්ත කොටු කර ගැනීම සමග පැන යෑම යන්න යථාර්ථයට වෙනස් කතාවක් බවට LTTE නායකයන් විශේෂපත් විය. අනෙක් අතට සයුර දෙසට වෙරළ තීරයේ යුද හමුදා තීරයෙන් මිදී පැනගත්තද පළපුරුදු ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ගැලවීම ඉටු කරගත නොහැකි අරමුණක්. එවැනි ඉරණමකට මුහුදු කොටි නායක සුසේගේ බිරිඳ සහ දරුවන් පත් වුණා. ඔවුන්ව නාවික හමුදා අත්අඩංගුවට පත් වී අදටත් ඔවුන් ජීවතුන් අතර සිටිනවා. පොට්ටු අම්මන් සිදුවේ කුමක් දෙන ප්‍රශ්න විශේෂයි KP ලබා දී ඇති පිළිතුර වැදගත් වන්නේ ඔහු ඒ මොහොත ගැන අවබෝධයක් සහිතව ජීවත්ව සිටින ප්‍රධානම LTTE නායකයා නිසා. 2010 අගෝස්තු මාස 20 දින ප්‍රසිද්ධ කර තිබෙන KP සමග DBS ජේරාජ් කර තිබෙන සාකච්ඡාවකදී පොට්ටු අම්මන් මියන්නේ නැති බවත් ඔහුගේ මල සිරුර විනාශ කරන්නේ නැති බවත් KP විසින් ප්‍රකාශ කර තිබුණා. එවිට ජේරාජ් විසින් KP ගෙන් යලි ප්‍රශ්න කර ඇත්තේ පොට්ටු අම්මන් පැන යෑම ඉදිරි ප්‍රස්තාවක් තිබුණා නේද යනුවෙන්. KP ඒ සඳහා දී තිබෙන පිළිතුර පොට්ටු අම්මන් ගිරණම් පිළිබඳ ලබා දුන් හොඳ තීන්දුවක් ලෙස ගන්නට පුළුවන්. තර්කයක් ලෙස ඒට පිළිතුර ඔව් ලෙස ඔහු පවසා තිබෙනවා. නමුත් යථාර්ථ ජීවිතයේදී KP විසින් පවසා තිබුණේ එම ප්‍රශ්නයට පිළිතුර ලෙස නැත යන්නයි. ඉතින් ඔන්න අද මම ඔබ ඉල්ලූ පරිදි කොටි සංවිධානයේ බුද්ධ්‍යංශ නායක එමන් නැත්නම් ටොසීසි එමන් නැත්නම් ටොසී බුද්ධ්‍යංශ නායකයේ පොට්ටු අම්මාන්ගේ සම්පූර්ණ මරණීය සත්‍ය කතාව එමන් නැත්නම් ඔහුගේ මරණය ගැන සම්පූර්ණ කතාව මම ගොඩක් හොයලා බලලා ඔබට ඉදිරිපත් කරා. ඉතින් අනිවාර්යයෙන්ම ඔබට මේ වීඩියෝ එකේ මොකක් හරි ප්‍රශ්නක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මං හිතනවා ඔබට පොට්ටු අම්මාන් ගැන නිවැරදි විස්තරයක් මේ වීඩියෝ එකෙන් ලැබුණා කියලා.
බහිරත කුමාර් නොහොත් දීපන් උපත ලැබුවේ 1966 ජනවාරි මාස 8 වෙනිදා. ඔහු කිල්නොච්චි දිස්ත්‍රික්කයේ කඳවලීහි වඩක්කච්ච ප්‍රදේශයයි. ඔහුගේ පවුල මුලින්ම යාපනයේ දිස්ත්‍රික්කයේ වරණි ප්‍රදේශයේ ජීවත් විය. එය කුඩා ටවුන් එකක්. ඔහු අධ්‍යාපන ලැබුවේ චාවකච්චේරි හින්දු විද්‍යාලයෙන්. බහිරත කුමාර්ගේ සහෝදරිය විවාහ වී සිටින්නේ දෙමළ ජාතික සන්ධානීය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් සමග. ඔහුගේ වැඩිමහල් සහෝදරන් තිදෙනා කැනඩාවේ ජීවත් වෙනවා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ චාල්ස් ඇන්තනි සේනාංකේ අනදින නිලධාරියා වූ ඔහුගේ බාල සොයුරා වන සිව කුමාර් නෝම් ඩී ගුරේ කිල්මන් 1994 වර්ෂයේදී රියා අනතුරකින් මිය යනවා. ඉතින් ඒ වගේම සඳහන් කළ යුතුයි මේ තීපන සහෝගේ ඥාති සොයුරන්ව හඳුන්වන්නෙක් නාමයක් පාවිච්චි කර තිබෙනවා. ඒ නාමය තමයි නෝම් ඩී ගුරේ කියන නාමය. තීපන් ගේ ඥාති සොහුරා LTTE තෙන් මාරච්චි ප්‍රාදේශීය අනදින නිලධාරියා වූ තිලීපන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔබ තිලීපන් ගැන හොඳටම දන්නවා ඇති. තීපන් හිටපු LTTE සමාජිකාවක් සමග විවාහ වූ අතර ඔවුන්ගේ දරුවන් සිටියේ නැත. තීපන් 1984 වර්ෂයේදී ඔහුගේ ඥාති සොහුරෙකු වන තිලීපන් විසින් දෙමළ ඊළාම් විමුක්ති කොට සංවිධානයට බඳවා ගන්නවා. ඔහු ඩී ගුරේ තීපන් යන නාමයේ සහ ටැංගෝ පපා යන කේතු නාමයේ ලබා ගත්තා. තීපන් මුලින්ම මහත්යාගේ ආරක්ෂක අංශයට සම්බන්ධ විය. මහත්යා 1987 වර්ෂයේදී LTTE සංවිධානයේ නියෝජ්‍ය නායකයා බවට පත් වී නැවත යාපනයට පැමිණ තිබුණා. තීපන් මහත්යාගේ ප්‍රධාන ආරක්ෂකයා වීමට යාපනයට ගියා. ප්‍රභාකරන් පසුව මහත්යාව නැවත වන්නියට මාරු කරන ලද අතර තීපන් වවුනියාව දිස්ත්‍රික්කයේ පාලමොට්ටර ප්‍රදේශයේදී මහත්යා සම්බන්ධ වෙනවා. ඉන්පසුව තීපන් කිල්නොච් දිස්ත්‍රික්කයේ නායක ලෙස පත් කරන ලද අතර එහිදී ඔහු ඉන්දිය සාම සාධක හමුදාවට IPKF ට එරෙහිව ප්‍රහාර රසක් එල්ල කර තිබුණා. 1988 වර්ෂයේදී වන්නියේදී තීපන් කර්නල් බාල්රාජ්ගේ නියෝජ්‍ය නායකයා වුණා. 1990 වර්ෂයේදී IPKF ශ්‍රී ලංකාවෙන් ඉවත් වීමෙන් ටික කලකට පසු LDTS ශ්‍රී ලංකා හමුදාව අතර නැවත යුද්ධයක් හටගත්තා. 1990 ජූනි සහ ජූලි මාසවල මානුකොලම් සහ කොකාවිල් අත්පත් කර ගැනීම ඇතුළුව ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව වන්නිය සාර්ථක මෙහෙයුම් ගණනාවකට බාල්රාජ් සහ තීපන් නායකත්වය දුන්නා. 1992 වර්ෂයේදී බාල්රාජ් චාල්ස් ඇන්තනි බලකායේ අනදෙන නිලධාරියා ලෙස පත් වූ විට තීපන් වන්නිය නව ප්‍රාදේශීය අනදෙන නිලධාරියා විය. ඉතය භූමි ඔපරේෂන් යාල් දේවිසත් තවලේ මෙහිමට තීපන් සම්බන්ධ වී තිබුණු අනිකුත් මෙහෙයුම්. 1994 වර්ෂයේදී දේශද්‍රෝහි වරදට LTTE විසින් ඝාතනය කරනු ලැබුවා මහත්යාව. පසුව තීපන් වන්නිය සිට යාපනයට මාරු කරනු ලැබුවා. ශ්‍රී ලංකා හමුදාවේ ඉදිරිපින්ම මෙහෙයුමට එරෙහිව යාපනයේ ආරක්ෂා කිරීමට තීපන් උදව් කර තිබුණා. LTTE ගිගුරුම් ප්‍රහාර මෙහෙයුමටද ඔහු සහභාගී විය. 1995 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා හමුදාව යාපනයේ අර්ධද්වීපය යළි අත්පත් කර ගැනීම සඳහා රීවි රස මෙහෙයුම ගියත් කරා. හමුදාව යාපනයේ නගරයෙන් පිටත ප්‍රදේශයට ළඟා වූ පසු තීපන් සහ බානු යාපනයේ ආරක්ෂා කරන LTTE ඒකාබද්ධ අනදෙන නිලධාරීන් බවට පත් කරන ලදී. තීපන් සහ ඔහුගේ LTTE කණ්ඩායම 1995 නොවැම්බර් 27 දක්වා සෑම් පැතකින්ම හමුදා සෙබළු වටකර සිටියත් පසු ඔවුන්ව බේරා ගැනීමට මුහුදු කොටි විසින් සමත් වුණා. 1996 ජූලි මාසයේදී මුළුතිව් හමුදා කඳවුරට LTTE විසින් යටත් කර ගැනීමට පෙර එහි ඔත්තු බැලීමේ කටයුතු තීපන් විසින් මෙහෙයුම් ලැබුවා. 1997 වර්ෂයේදී ශ්‍රී ලංකා හමුදාව යාපන අර්ධද්වීපයට ගොඩබිම් මාර්ගයක් එලිපෙහෙලි කිරීම ඉලක්ක කර ගනිමින් ජයසිකුරු මෙහෙම දියත් කර තිබුණා. ඒ 9 අධිවේගී මාර්ගය ආරක්ෂා කිරීම තීපන්ට පැවරී ඇත. ඔහු ජයසිකුරු මෙහෙමට එරෙහිව කොටි සංවිධානයේ අනදෙන නිලධාරියා බවට පත්ව තිබුණා. ඔහු එකල කරුණා අම්මන් සමග වන්නියේ ඒකාබද්ධ අනදෙන නිලධාරියා විය. ඔහු 1998 සැප්තැම්බර් මාසයේදී කිල්නොච්ච සාර්ථක ලෙස අල්ලා ගැනීමට සහභාගී විය. 1998 වර්ෂයේදී ජයසිකුරු මෙහෙයුම නතර කිරීමෙන් පසු LTTE නොනවතින රැල්ල තුන මෙහෙයුම දියත් කළ අතර එය ඔඩ්ඩු සුඩාන් සිට අලිමංකඩ දක්වා කොටි ජයග්‍රහණ මාලාවක් ඇති කරා. වන්නි ප්‍රදේශයේ සම අනදෙන නිලධාරියා ලෙස තීපන් මෙම ජයග්‍රහණ සඳහා විශාල කාර්යභාරයක් ඉටු කර තිබුණා. කොටි සංවිධානය තුල බ්‍රිගේඩිය තීපන් යනු යුදදීමේ විශිෂ්ට ජයග්‍රහණ ලැබූ ප්‍රධානම කොටි නායකයෙ. ඔහු ජයග්‍රහණ රසක් අත්කරගෙන තිබුණද වැදගත්ම දේ නම් ඔහු වසර ගණනාවක් ජාපනයේ අර්ධද්වීපයේ කිලාලි නාගර් කොයිල් මුහමාලේ කඳවුරේ උතුරු පෙරමුණේ නායකත්වය දරා තිබීමයි. ජාපනයේ 1999 2009 කාලය තුල ශ්‍රී ලංකා යුද හමුදාවේ සේනාංක 3ක් තිබුණා. ඒ එක් සේනාංකයක බටේන් 10000ක් 15000ක් වන සිට ඇත. විවිධ මූලාශ්‍රවලට අනුව එදින ජාපනයේ හමුදා සොල්දාදුන් 40000ක් වන සිට තිබුණ බව වාර්තා වේ. ඒ වන විට කිලාලි නාගර් කොයිල් මුහමාලේ ආරක්ෂක බලල්ලේ කොටි ත්‍රස්තවාදීන් 3000ක් වන සිට ඇත. කොටි කමාණ්ඩර් තීපන් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පහර දීමට සූදානම් වීම සඳහා යුදමය වශයෙන් තම ඉදිරි ආරක්ෂක රේඛාව කියන්නේ FDL ඉතාම සූක්ෂම ආකාරයෙන් පිහිටුවා තිබුණා. 2000 වසරේ අලිමංකඩ LTTE ත්‍රස්තවාදීන් විසින් අත්පත් කර ගැනීමෙන් පසු උතුරු ඉදිරි ආරක්ෂක බලල නිර්මාණය විය. 2009 ජනවාරි දක්වා මෙම ප්‍රදේශ කොටි පාලනය යටතේ පැවතුණා.
ශ්‍රීලංකා හමුදාව පුනරින්සා පරන්තන් අල්ලා ගැනීමෙන් පසුව කොටිනායක ප්‍රභාකරන් විසින් තීපන්ගේ කණ්ඩායමට පසුබැසීමට නියෝග කළේ භූගෝලීය වශයෙන් තවදුරටත් රඳවා තබා ගැනීම දුෂ්කර වූ බැවින් මේ අතර කිලාලේ නාගර කෝයිල් මුහමාලේ ආරක්ෂකවලල්ලේ දිගු ඉදිරි ආරක්ෂක ස්තර අල්ලා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව උසන් කිහිපයක්ම ගෙන තිබුණා ශ්‍රී ලංකා හමුදාව මේ ප්‍රදේශ අත්පත් කර ගැනීම සඳහා සටන් කිහිපයක් දියත් කර තිබුණද එම සීලමු සෑන් අසාර්ථක වී තිබුණා ඒ වයින් වඩා වැදගත් සටන් කිහිපයක් තමයි මේ පළමු සටන ලෙස ශ්‍රීලංකා හමුදාව විසින් දියත් කරන ලද අග්නිගීල දෙමළ භාෂාවෙන් තීචු චලී මෙහිම 2001 අප්‍රේල් මාසයේදී සිදු වුණා දෙවන සටන 2006 වර්ෂයේදී 55 වන සේනාංකයේ විශාල රක්ෂිතයන් සමග නැවත අල්ලා ගැනීමට උත්සාහ කොට තිබුණා පැය කිහිපයක් ඇතුළත 55 වන සේනාංකයේ එලීට් කොමාන්ඩෝස් විශේෂ බලකාය 250 300 පමණ මියගොස් තිබුණා පුද්ගලයන් 800ක් පමණ තුවාල ලබා ඉවත් කර ඇත කොහොමුණත් මේ සටනත් අසාර්ථක වී තිබුණා මේ 2007 වර්ෂයේදී දියත් කරන ලද අතර ශ්‍රී ලංකා යුද හමුදා අපේසබළු මේන් සැලකිය යුතු ප්‍රමාණයක් මරණයට පත් වුණා හතරවන සටන මෙම සටන 2008 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා හමුදා විසින් ප්‍රධාන හමුදා මේමක් ලෙස දියත් කරන ලද සූදානම් වීම මාස කිහිපයකට පසුයි ශ්‍රී ලංකා හමුදාවෙහි 53 වන සහ 55 වන සේනාංක දෙකම පසුගිය මාස කිහිපය තුළ එල්ඩීටී පාලන භූමියට ගොඩබිම් සහ නාවික ප්‍රහාරය සඳහා සූදානම් වීම සිටි අතර ඒ වයින් සමහරක් රාත්‍රී මෙහෙයුම් විය ඇත්ත වශයෙන්ම අලිමංකඩ සහ පුනරින් යන බලකොටු දෙකම අල්ලා ගැනීම සඳහා අලුතින් පිටුන ලද යාන්ත්‍රික පාබල සේනාංකයේ සමග හොඳින් සූදානම්ව සහ හොඳින් සන්නද්ධව අපේ සබළු සූදානම්ව සිටියා මෙම සටන අනෙක් කිවමෙන් නොව මුළු ශ්‍රී ලංකා හමුදාවේ හොඳින්ම සූදානම් වූ හොඳින් පරිශ්‍රා කරන ලද සහ හොඳින් සන්නද්ධ ප්‍රභූ ක්‍රමාණ්ඩෝ ඒකකය ශ්‍රී ලංකා එයා මොබයිල් බ්‍රිගේඩ් එක විසින් ආරම්භ කරන ලද්දා මෙම බලකාය ශ්‍රී ලංකා හමුදාවේ සුවිශේෂී බලකායක් ලෙස ඔබ හොඳටම දැනුවත් ඇති. ඒගෙන ඔබ හොඳටම දන්නවා. 53 වන සහ 55 වන සේනාංක ඔවුන්ගේ විශේෂ බලකාය සහ යාන්ත්‍රික පාබල සේනාංකයේ සමගින් මෙම යුදමේ සටනේ ඉදිරි ගමන සිදු කරා. පැය 10කට වැඩි ක්‍රියු සටන් සමගින් උතුරු FDLE ශ්‍රී ලංකා හමුදාවේ 175කට වැඩි පිරිසක් මිය ගියා. පැය කිහිපයක සටනකින් පසු ශ්‍රී ලංකා හමුදා පසුබැස ගියේ හමුදා බටේන් 175ක් පමණ අහිමි වෙමින් එල්ඩීටී ත්‍රස්තවාදීන් 25 දෙනෙකු ශ්‍රී ලංකා හමුදා මෙහෙයුමෙන් මරණයට පත්ව තිබුණා. හමුදාව පරන්තන් අල්ලා ගැනීමෙන් පසු එල්ඩීටී යාපනයේ අර්ධද්වීපයෙන් ඉවත් විය. තීපන් කිල්නොච්චි ආරක්ෂා කිරීම භාරව සිටි අතර ඔහු 2009 දක්වා ඔවුන්ගේ පරිපාලන අගනුවර ආරක්ෂා කරගෙන සිටියා. 2001 සටන් විරාමයේදී තීපන් සහ නොවිජයන් මැදිහත්කරුවන් සමග විවිධ සාකච්ඡා මෙහි විය. තීපන් සමග සාකච්ඡා කළ අතර ආරක්ෂක ලේකම් ඔස්ට්‍රීම් ප්‍රනාන්දු මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා මේජර් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මේජර් ජෙනරාල් දේවින්ද කළුපහන මේජර් ශවීන සිල්වා යන අය වේ 2006 අගෝස්තු මාසයේදී ඇති වූ සටන් වලින් පසු තීපන් තුවාල ලැබූ බවට වාර්තා වේ 2008 ජනවාරි මාසයේදී කිල්නොච්චියට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම පසු ඔහු නැවත තුවාල ලැබූ බව වාර්තා වෙනවා 2008 මේ මාසයේදී බාලරාජ්ගේ මරණයෙන් පසුව තීපන් එල්ඩීටීයේ නියෝජ්‍ය සන්නද්ධ නායකයා බවට පත් වුණා 2009 ජනවාරියේ එල්ඩීටී සතුව තිබූ කිල්නොච්චිය වැටීමෙන් පසු එල්ඩීටීයට නැගෙනහිරින් පසුබැසීමට සිදු විය එල්ඩීටී සංවිධානයේ ඔවුන්ගේ ක්‍රමක්‍රමයෙන් අඩුවීම පවතින භූමි ප්‍රදේශය රඳවා ගැනීමට සටන් වදිද්දී තීපන් දරුණු සටන් වලට සම්බන්ධ වුණා තීපන් සහ අනිකුත් ත්‍රස්තෙන් එවැගේම අනිකුත් ජේෂ්ඨ එල්ටීටී අනුදෙන නිලධාරීන් සමග මුළුතු දිස්ත්‍රික්කයේ ආනන්තපුරම්හිදී හමුදා විසින් ඔවුන්ව වට කරනු ලැබුවා බානු ලෝරන්ස් සහ කීර්ති වටලෑමින් ඉවත් වූ නමුත් තීපන් යන්න ප්‍රතික්ෂේප කරා ඒ වෙනුවට ඔහුට තම කණ්ඩායම සමග සිටීමට අවශ්‍ය විය බානුගේ නායකත්වයෙන් යුත් එල්ටීටී සංවිධානයේ තීපන් සහ ඔහුගේ සෙබළු මුදා ගැනීමට අසාර්ථක උත්සාහයක නිරතව සිටියා තීපන් තුවාල ලැබී 2009 අප්‍රේල් 1 සහ අප්‍රේල් 2 වන දිනවලයි ඔහු අභ්‍යන්තර රුධිර වහනයේ පීඩා විඳි අතර 2009 අප්‍රේල් 4 වන දින මිය ගියා. තීපන්ගේ සිරුර හඳුනා ගන්න ලැබුවේ ඔහුගේ පපුවේ තුවාලවලට ප්‍රතිකාර කළ හමුදා අත්අඩංගුවේ පසු වෛද්‍යවරයෙකු විසින්. තීපන්ගේ වැඩිමහල් සහෝදරිය සහ අනිකුත් පවුලේ සාමාජිකයන් හමුදාවට බාර විය. පසුදින ආනන්තපුරම් සටන අවසන් වූ අතර එල්ඩීටීයට කාඩර්වරුන් 500කට වඩා හිමි වුණා. කර්නල් තීපන් මරණින් පසු බ්‍රිගේඩිය තන්ත්‍රුට ප්‍රභාකරන් විසින් උසස් කොට ඇත. මොහුව මම හිතන විදියට හඳුන්වන්නේ ප්‍රභාකරන්ගේ ඩුප්ලිකේට් එක විදියට. මොකද කොටි සංවිධානයේ ප්‍රභාකරන්ට පසු නායකත්වය දරන්න ඔහු ගොඩක්ම සුදුසුකම් දරා තිබුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ විදියට හඳුන්වන්න තවත් කරුණු කාරණා තිබෙන්නට පුළුවන්. ඉතින් මම දන්න සිළුම් කාරණා ඔබට මෙහිදී පැවසුවා. ඒ වගේම සොයාගත් කරුණු මම ගොඩක්ම ලිපි අධ්‍යයනය කරා. ඒ වගේම ගොඩක් වෙබ්සයිට් අධ්‍යයනය කළා. මේ වීඩියෝ එක සකස් කරා. ඉතින් මං හිතනවා ප්‍රභාකරන්ගේ ඩුප්ලිකේට් එක එහෙම නැත්නම් තීපන් මං හිතනවා ඔහු ගැන නිවැරදි විස්තරයක් ඔබට මේ වීඩියෝකින් දිරිපත් කරා කියලා. ඉතින් අදට මම මේ වීඩියෝකින්
සමගන්නවා. ඉතින් මේ වගේ ශ්‍රී ලංකාව වගේ මුළු ලෝකෙම යුදමය ට්‍රෝජනක දේවල් මෙන්න තවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම subscribe කරන්න අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක. ඉතින් ඒ වගේම අපි නොදන්න ලංකා ඉතිහාසයේ social media follow කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමගන්නවා. ඔබ සීලම දෙනාට ජයෙන් ජයම වේවා.